ප්‍රෙත්මය තාලය නාදය අපේ ජීවිතවලට කොච්චර සම්බන්ධද. ඉපතුම් දවසිඳලා හදවතෙන් නැගෙන ලබ්ඩබ් ශබ්දයේ සිට අම්මගෙන් ඇහෙන නැලවිලි ගීය සිට වටෙන් පිටෙන් කුරුළු ගී හඬවල් පරිසරයෙන් නැගෙන සියලු ශබ්ද අපේ ජීවිතවලට ආත්මවලට බද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ රිද්මය තාලය නාදය අපේ ජීවිතවලම කොටසක්. භාෂා භේදයකින් තොරව කිසිම ජාති භේදයකින් තොරව මුළු ලෝකෙටම එකම විදියට සංගීතය දැනෙන්නේ අන්න ඒ නිසානේ. ඉතින් ලාංකීය නාදය රිද්මය සංගීතය ජාත්‍යන්තරයේ සලකුණු තැබූ ආදරණීය කලාශිල්පීන් දෙදෙනෙක් අද කලාකිරණ තුළින් අපිට මුණ ගැහෙන්නට වාසනාව ලැබුණා. මහා බ්‍රිතාන්‍යයේ සංචාරයක යෙදෙන අතරතුරේ මේ දවන්ත කලාශිල්පීන් දෙදෙනා අපට හමුවන්නට ලැබීම ඉතාමත් වාසනාවක් කොට කිරණ ටීවී සලකනවා. ඉතින් ඒ ආදරණීය යුගල මේ මොහොත වෙද්දි අපිත් එක්ක කතාවට සූදානමින් ලංකාවේ යුගල පද තියෙනවනේ අපේ සංස්කෘතියත් එක්ක බද්ධ වුණු ගහ කොළ වතු පිටි මේ වගේ යුගල පදයක් වෙන තරමටම මේ නම් දෙක අපිට සමීපයි. බාතිය සන්තුෂ් එමත් නැත්නම් BNS කලාකිරණෙන් අද ඔබ මුණ ගැහෙන්නේ බාතිය සමගින් සන්තුෂ්. කලාකිරණට කිරණ ටීවී අපිට අද සුවිශේෂී දවසක් ඔබ දෙපළ මේ විදිහට අපේ වැඩසටහන සහභාගී වීම බොහොම ස්තුතියි. බාතිය ජයකොඩි සන්තෝෂ් වීරම මේ නම් දෙක වාසගම් දෙක නිතර ඇහෙන්නේ අපිට. බාතිය සන්තෝෂ් ඔබ එක්කෙනෙක්ව දැක්කහම නම් දෙකම කියවෙන්නේ. බාතිය කියත් බාතිය සන්තෝෂ්, අන්න බාතිය සන්තෝෂ්, සන්තෝෂ් කියත් බාතිය සන්තෝෂ්, ඒ තරමටම සමීපයි. ඉතින් බොහොම ස්තුතියි බාතිය සන්තෝෂ් අද දවසේ අපේ වැඩසටහන සහභාගී වීම. විශේෂම බ්‍රිතාන්‍ය සංචාරයේ යෙදෙන අතරතුරේ තමයි මේ බොහොම සීමිත කාලයක් ඇතුළත අපි ඔබ දෙදෙනාව සම්බන්ධ කරගන්නේ. ලංකාවේ අපේ ආදරණීය හිතවතුන් හම්බෙන්න ඇති, ඔබට ආදරය කරන ඔවුන් ඔබව හදවතේ ලොකුම තැනක තියන් ඉන්නවා. ඉතින් මේ ලංකාවේ ඉන්න අය හම්බුනහම මොන වගේ ප්‍රතිචාරද හම්බුනේ, කොහොමද ඒගොල්ලෝ ඔබට දැක්ම ප්‍රතිචාර ලාංකිකයන් කොහොමද මොන වගේ ආදරයක් හම්බුනේ? ඊයේ අපි මම හිතන්නේ FOC එකේ ප්ලේ කරේ ඉස්සෙල්ලම පාර අපි මේ ඉස්සෙල්ලා FOC එක ප්ලේ කරලම නැහැ. ඉතින් මං හිතන්නේ බ්‍රිතාන්‍යයේ අපි කරපු සංචාර වලින් වැඩිම ක්‍රවුඩ් එකක් ඊයේ තමයි ෂෝ එකට ඇවිල්ලා හිටියේ අපේ. ඉතින් මං හිතන්නේ එක 5500ක් ඒ වගේ ගානක් ඇවිල්ලා හිටියා ෂෝ එකට. ඉතින් ඒගොල්ලන්ගෙන් ඉතාම ආදර, ඉතාම උණුසුම් මේකක් අපිට ආවා, ඒ කියන්නේ ප්‍රතිචාරයක්. ඉතින් මේ අවස්ථාවේදී හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මං හිතන්නේ සාර්ථකම කියන්නේ මං හිතන්නේ මහ බ්‍රිතාන්‍යයක් නේ අපි කරපු සංගීත සම්දර්ශන ඔක්කොම ටික බලපුවාම ඉතාම සාර්ථකම එක ඉකරේ. ඉතින් ඔක්කොටම ස්තුතිවන්ත වෙනවා ආවට. සන්තෝෂ් කොහොමද ඔබට අත්දැකීම් මොන වගේද? ඇත්තටම හිතුවට වැඩිය හොඳ අත්දැකීමක් වුණා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මහපිතන්නේ අපි ගොඩක් වෙලාවට කරලා තියෙන සංගීත ප්‍රසංග, එතකොට අපේ ෂෝස් කොන්සර්ට්ස් ගත්තාම ගොඩක්ම මේ ඉන්ඩෝ ෂෝස්. හැබැයි මේ පාර මම හිතන්නේ FOC ෆෙස්ටිවල් ලොක් ක්‍රිකට් එකේ අවුට්ඩෝ ෂෝ එකක් කරන්න හම්බුණා. ඉතින් ඒ වගේම බෑන්ඩ් එකත් හොඳ සහයෝගයක් දුන්නා. ක්‍රවුඩ් එකත් මම හිතන්නේ සෑහෙන කට්ටියක් බලන් හිටියා අපි එනකන්. ඉතින් රිසලක වගේ 5000ක් විතර ඇවිල්ලා හිටියා. මේ ඇත්තටම කැමති අපි කියන්නේ ෂෝ එක ගහනකොට සාමාන්‍යයෙන් ඒ ඉන්න ක්‍රවුඩ් එක ඇත්තටම අපිට බලපානවා. ඒ කියන්නේ හොඳ ක්‍රවුඩ් එකක් නම් හොඳ, ඒ කියන්නේ හොඳට හැසිරෙන, වැදගත් විදිහට හැසිරෙන, සින්දු දන්න, ඒ සින්දු මියුසික් එකත් එක්ක ජීවත් වෙන ක්‍රවුඩ් එකක් නම් අපිට පර්ෆෝම් කරන්න ලේසි හොඳ ෂෝ එකක් දෙන්න පුළුවන්. ඔබේ උපරිමයේ එන්නේ ඒ ක්‍රවුඩ් එක. අපේත් උපරිමයේ කියන්නේ එන්නේ. ඉතින් මම හිතන්නේ මේ මහා බ්‍රිතාන්‍යයේ මේ ක්‍රවුඩ් එක හරි ඩීසන්ට් නියම රොකින් ගුඩ් ක්‍රවුඩ් එකක් හිටියේ. ඉතින් අපි හොඳට
ස්ටේජ් ගොඩ අපි එන්ජොයි කරා. ඉතින් හොඳ ෂෝ එකක් අපි මම හිතන්නේ අපිට කරගන්න පුළුවන් වුණා. ඒ වගේ මම හිතන්නේ ඉතින් ක්‍රිකට් ෆෙස්ටිවල් කොහොමද ක්‍රිකට් කොහම මෙහි ඉතින් සෑහෙන දෙයක් තියනවානේ. ඉතින් මේ හැන්දෑ වෙනකොට කට්ටිය මම හිතන්නේ අපේ ෂෝ එක ලක්කලා ඇස්තිලාම තමයි හිටියේ. ඉතින් හොඳටම ෂෝ එක ගියා. ඉතින් ඒ තියෙන උණුසුමත් එක්ක මම හිතන්නේ එන අවුරුද්ද අපි අපේම දැවැන්ත ෂෝ එකෙන් මහා බ්‍රිතාන්‍යට එන්න තමයි බලාපොරොත්තු. ඉතින් ඔන අපේ ලාංකිකයන්ට හොඳ සහතිකයකුත් ලැබෙනවා වාදී සන්තෝෂ කියන අපේ ඉන්න හැමෝටම. ලාංකිකයන්ට බොහොම හොඳ ප්‍රතිචාර තමයි ඔවුන්ගෙන් ලැබෙන්නේ ඔබ ලබා දුන්නු ආදරය වගේම. වාදී සන්තෝෂ් මා ඔබ දෙදෙනාටම මේ ප්‍රශ්නේ යොමු කරන්නේ, එකම ගීතය වුණත් විවිධ අවස්ථාවල ගයද්දී ඔබට දැනෙන විදිහත් වෙනස්, ඔබ අහන් ඉන්න ප්‍රේක්ෂකයාට දැනෙන විදිහත් වෙනස්, එක එක රිද්මයන් එක එක විදිහට හදවත ස්පර්ශ කරන එකම ගීතය. ඒ නිසාම විවිධ වැඩසටහන් වලදී ඔබ නිතරම අහන ප්‍රශ්නයක් මම ආයෙමත් අහන්නේ, මේ ලැබෙන උත්තරත් විවිධ විදිහට රසවත් වෙන නිසා. පොඩි කාලෙට යන්නයි සූදානම් වෙන්නේ, මම හිතන්නේ ඔබ අනන්තවත් මේ ප්‍රශ්නෙට උත්තර දීලා ඇති. නමුත් වාදිය තාත්තා වගේ යාමිකාරයෙක් වෙන්න හීන දැකපු තැනද ඉඳලා, ඒ වගේම සන්තෝෂ මල්ලිත් එක්ක බැල්කනියේ ඉඳගෙන කොස්සදියන් සින්දු කියපු දවස්වල ඉඳලා ඒ පටන්ගත්තු ආරම්භය, ඒ ළමා කාලය අමතක නොවන තැන් ඇති. අපි පොඩ්ඩක් මතක් කරමු මොන වගේ ළමා කාලය ගෙවුනේ. ළමා කාලේ මේමයි තාත්තා ඒ කාලේ අරවා ඉස්සලක්, ඒ කියන්නේ වයිසලක්ස් මේ කරානේ. ඒ කියන්නේ මට ශ්‍රී ලංකා යුද හමුදාවට යන්න කියලා ආසාව ගොඩක් කල් මගේ ඇතුළෙම තිබුණා. ඒත් එක්කම මම සංගීතයට කියන්නේ අවුරුදු 6 විතර කාලෙ ඉඳන් මම ක්ලාසස් ගියා, මම හැසිකල් කරා, මම හුඟක් ජාති කරා. ඉතින් ආමියකට යන හිණයක් එක තමයි හිටියේ ගොඩක් කල්. හැබැයි ඊට පස්සේ හිමීට මේක ඊට උඩින් අභිභව ආවා. ඉතින් අභිභව ඇවිල්ලා අන්තිමට සංගීතය කියන තැනට, ඒ කියන්නේ සංගීතයට යන්න ඕනේ කියන තැනට යනකම් ඉදින් ගියා. ඒත් එක්කම කියන්න ඕනේ ඉතින් මේ තාත්තගේ මං හිතන්නේ ඒ කියන්නේ ඒ කාලේ ඉඳන් කියන්නේ 80 ගණන් වල ඉඳන් අපි ශ්‍රී ලංකාවේ හැම තැනටම යනවා. අම්පාර, ට්‍රින්කෝ, අනුරාධපුර, එතකොට කෝකිලායි පුල් මුඩිය හැම තැනම අපි ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒ කාලේ ස්කූල් යන කාලෙත් හැම තැනම යනවා. ඉතින් හත්තර මම ඒකට සෑහෙන ස්තුතිවන්ත වෙනවා. මොකද ඒක එක එක වලට ඒ කියන්නේ අපිට අවස්ථාව ලැබෙනවා යන්න. අපි යනවා. ඉතින් ඒකෙන් අර ශ්‍රී ලාංකික මං හිතන්නේ සමාජය කියන එක. සමාජය කියන්නේ එක එක ඒ කියන්නේ හිෂමතා. විවිධ සමාජ කොටස් හොදාකාරයෙන් මං හිතන්නේ තේරුම් ගැනීමට සහ අධ්‍යයනය කිරීමට ලොකු chance එකක් ලැබුණා ඒකෙන්. ඉතින් ඒක අදටත් අපිට බලපාන සෑහෙන උදව්වක් වෙනවා අපි මේ දැන් කරන වැඩෙත් එක්ක. ඉතින් ශ්‍රී ලංකාවේ ඉන්නවනේ එක එක තරාතිර මේ එක එක තැන්වල එක 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 ජන කොටස ඉන්නවා. ඉතින් ඒක හොඳ ආකාරයෙන්ම ඉස්කෝලේ යන කාලේ නම් හොඳට කියන්නේ ලංකාව කියන්නේ මේ එක ස්තරයක ඉන්න හෝ එක විදියටම හිතන මිනිසු කට්ටිය නෙවෙයි කියන එක පොඩි කාලේ නම් හොඳට තේරුම් ගියා ඉන්න. හැබැයි දේශපාලනේ වගේ විශේෂයකටත් ඕක හරි වැදගත්. දේශපාලනේ කියන්නේ ඇත්තටම කියන්නේ දේශපාලඥයෝ, ඒ කියන්නේ දේශපාලඥයෝ ගත්තොත් ඒගොල්ලන්ගේ ඒ කියන්නේ අහමයි ඇත්තටම ලංකාව වටේම අරන් ගියා නම් තමයි හොඳ. මොකද වැඩි තියෙන්නේ ඒගොල්ලෝ හැමතැනම ගිහිල්ලා තියෙනවා. සමහර වෙලාවට අර තාත්තලා ගොඩක් වෙලාවට හොඳට සක්සස්ෆුල්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් තාත්තලා සක්සස්ෆුල් වෙන්නේ තමන්ගේ ඒ කියන්නේ හමයින්ට ලංකාව ගැන තියෙන අවබෝධය අඩු වෙනවා. ලංකාව ගැන තියෙන අවබෝධය අඩු වෙනවා, ලෝකය ගැන තියෙන අවබෝධය වැඩි වෙනවා. හැබැයි ලංකාව ඇතුළ ගැන තියෙන අවබෝධය අඩු වෙන එක තමයි හුඟක් වෙලා ඉන්නේ. يعني දේශපාලනය වේවා, ක්‍රිකට් වේවා, ගායනය වේවා, ඕනෙම يعني ඕනෙම රස يعني මේ මොකද්ද ඒ කියන්නේ මේ يعني හැම ජාතියක මේ හැම මේකකම ඉන්න يعني හැම ක්ෂේත්‍රයකම හැම ක්ෂේත්‍රයකම ඕක ලංකාවේ විශේෂයෙන්ම ලංකාවේ ගොඩක් දුරට දකින්න තියෙනවා. ඒ කියන්නේ දැන් හැමෙන් ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ඒ කියන්නේ මේ ලංකාවේ හැමකින් ආපු තාත්තා කෙනෙක් හොඳට ඇවිල්ලා සමාජයේ තේරුම් අරගෙන හොඳ ස්ථාවරයකට ඇවිල්ලා රැකියාවක් කරලා උඩට යනකොට තමන්ගේ පුතාව ලෝකෙට යවන්න එයා ඒ කියන්නේ බ්‍රිතාන්‍යයටෝ ඕස්ට්‍රේලියාවටෝ ඇමරිකාවටෝ කොහේ හරි තැනකට යවන්න. හැබැයි මේ යවන මාර්ගයේ ඔස් ඒ කියන්නේ යන මාවතේ කොතනකදී හෝ කියන්නේ
හැටකට හැත්තෑවකට ලංකාව ඇතුළේ වෙන දේ කියලා දෙන්න අමතක වෙනවා. ඉතින් ටික කලක් යනකොට තාත්තා වගේ නෙමෙයි පුතා, තාත්තා වගේ නෙමෙයි දුව, අම්මා වගේ නෙමෙයි පුතා, අම්මා වගේ නෙමෙයි දුව. ඔය තත්ත්වෙට පත් වෙනවා. ඉතින් ඒකට උත්තරයක් දීගෙන මම මේ ප්‍රශ්නේ උත්තරය අවසන් කරන්න විචමදා තියෙනවා. අපි වාතිය ගැන කෙටි හැඳින්වීම වාතිය කළා. පුංචි කාලේ මතක් කරමු සුන්දර අත්දැකීම් එහෙම ඇති. සන්තෝෂ්, පුංචි කාලේ ගත්තොත් එහෙනම් මට මතක හිටිය තින් පොඩි කාලෙන්නම සින්දු කියන එක තමයි තින් පොඩි කාලෙන්නම තිබ්බේ. අපි නොකියපු දෙයක් කියන්න පුළුවන් නම් මේ ආද්දෙට මෙතෙක් නොකියපු පුංචි කාලේ සිදුවීමක් අපි නිතරම දකිනවා වේ. මේ වගේ කියන්නේ මෙහෙම කොද කියන්නේ මගේ යට ගියාව ගත්තොත් එහෙම. ඒ කියන්නේ මම පොඩි කාලෙන්නම සංගීතයට හරි බරයි. මොකද මගේ මවගේ පැත්තේ ගොඩක් සංගීතයට පැත්තට මේ කියන්නේ කලාව පැත්තට බරයි. ඡායාරූපකරණය, එතකොට මේ සංගීතය, ඒ වගේ කලා, ඒ පැත්තට කලාව බරයි. හැබැයි අපේ තාත්තලගේ පැත්ත ගත්තාම, කියන්නේ අපේ ගම වැලිගම. ඉතින් ඒ කියන්නේ මගේ මුත්ත හරි අතිශයින්ම, කියන්නේ හරි බෞද්ධ පරිසරයක තමයි ඉතින් අපි හැදුනේ. ඉතින් වැලිගමට එහෙම ගියාම තමයි මේ ඒ කියන්නේ අපේ මුත්තගේ පන්සල් වලට එහෙම හරි දැඩි සම්බන්ධකමක් තිබ්බා. එතකොට මහා බෝධි මේ සංගම එහෙම හරි දැඩි ලෙස ක්‍රියා කරපු සමාජිකයෙක්. ඉතින් ඔහු නිසා ඒ කියන්නේ හරි මේ කියන්නේ දහම් පාසලේ හැදිලා වැඩලා හරි බෞද්ධ පරිසරයක තමයි හැදුනේ. ඉතින් ඔය වගේ හැදෙන අතරතුර සංගීතය කියන එක මගේ ඇදී ඇඟේ නලියමින් තිබ්බා. ඉතින් ඒ වෙලාවේ එක්තරා කාලයකදී මම බටහිර සංගීතයට යොමු වෙනවා. ඒ පාර අවුරුදු 13 දී විතර මම ඒ පාර සමස්ත ලංකා සංගීත මේකෙදී පරිසරණ දිනා ගන්නවා. ඉතින් ඔහොම කරලා ඊට පස්සේ ඉතින් බටහිර සංගීත ශාස්ත්‍රීය සංගීතය පැත්තෙන් යන ගමන් කොමත් අවුරුදු මං හිතන්නේ 15 16 14 15 16 වගේ වෙනකොට මං හිතන්නේ ක්‍රීඩා පැත්තෙන් මට හරි ඉතින් ඒක එන සාමාන්‍ය ඉතින් කොල්ලෝ නම් ඉතින් ක්‍රීඩා කරන්න ආසයින මොකද ඉතින් මට හරි ආසාවක් එනවා සංගීතය නවත්තන්න නැහැ කවදාවත් සංගීතය දිගටම කරගෙන යනවා ඊට පස්සේ මේරියන් ඩේවිඩ් මහත්මයා යටතේ සංගීතය කරනවා ඉස්කෝලේ ඒ කොයර් එකේ ඔක්කොම ඉතින් කරගෙන යන ගමන් හැබැයි ක්‍රීඩා පැත්තට මං දැඩි ලෙස නැඹුරු වෙනවා ඉතින් ඔය අතරතුර ඉතින් අපි ගෙදර ඉතින් මල්ලී මායි ඉතින් ඔය කොස්සක් එහෙම අරගෙන සින්දු කියනවා ඒ කොන්සර්ට් දානවායි අපේ පවුල ඥාතින් එක්ක වුණාම ඉතින් අපි ඇතුලේ නෑයින් අතර ප්‍රසංග කරනවා ඉතින් ඕවා යනවා හැබැයි මම ක්‍රීඩා වලට යොමු වෙනවා එතනදී බාලදක්ෂ ව්‍යාපාරය එතකොට පාපන්දු ක්‍රීඩාව එතකොට අග ක්‍රීඩා වගේ ක්‍රීඩා වලට ගිහිල්ලා මම හිතන්නේ පාසල නියෝජනය කරලා අපි උපරිම වශයෙන් අපි ඒ ට්‍රෝෆිස් දිනා ගන්නවා 94 එහෙම ලංකාවේ ප්‍රථම ස්ථානය යනවා රග තරගාවලියේදී. ඉතින් සංගීත රමතර මට හොඳට මේ කික් කරන්න පුළුවන්. හයි තෝතය මගේ අනික් තියෙන ෆැෂන්. මල්ලිට කික් කරනවා දවසට. ආ නෑ මල්ලිට හොඳට ක්‍රිකට් ගහන්න පුළුවන්. අතිශයෙන් ඇත්ත ඒක හොඳටම ක්‍රිකට් ගහන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ කුඩා කාලේ ජීවිතය ඕක තමයි. ඕක තමයි. හැබැයි මං හරි මම මේලා හරි ආදරයෙන් මතක් කරනවා මගේ පියා. ඇත්තටම පියා සමාව ඒ කියන්නේ පියා ගොඩක් වෙලාවට ඒ කියන්නේ දැන් අපේ අදහස් මොන හරි අදහසක් ආව තාත්තමට මේ දේ කරන්න ඕනේ තාත්තා මේ දේ මෙහෙම හැබැයි අපි ඔහොම කිව්වට මං ආසයි මේ විදිහට කරන්න. ඒ වෙලාවෙදී ගොඩක්ම කවදාවත් නෑ මෙහෙම තමයි කරන්න ඕනේ වා. ඔයා මේක කරන්න එපා මේක කරන්න. ඒ වාතාවරණය වෙයි මම හැදුනේ. මට මොන හරි ආස දෙයක් හිතුනොත් මං ආසයි මේ විදිහට කරන්න. මම දැන් බාලදක්ෂ ව්‍යාපාරයක වැඩේ කටයුතු කරනවා. ඊට පස්සේ මං ආසයි පාපන්දු ක්‍රීඩාව කරන්න, රජ ක්‍රීඩාව කරන්න. ඉතින් ඒ හැම දෙයකින්ම සමහරකට ඉතින් අම්මා කියනවා මේක කරන්න එපා, අර කරන්න එපා, පාඩම් කරන්න ඔක්කොම ඔක්කොම. හැබැයි තාත්තා ඔයාගේ ජීවිතේ ඔයාට හරි කියලා හිතනවා නම් දැන් ඔයාගේ තීරණ වයස තියෙන ඔයයි කරන් කරන්න. වැටුනොත් ඉතින් මං ඉන්නවා ඔදෝ කරන්න. හැබැයි ඉතින් අර තමන්ගේ තීරණ ගන්න ඒ කියන්නේ හරි වැරද්ද තමන්ම තෝරලා තමන්ගේ ජීවිතේ වගකීම හදාගන්න කියන නිදහස සෑහෙන දුන්නා. ඒක විශේෂ කාරණයක් වෙනවා ඔබ තුල ඉන්න ඔබව මතු කරගන්න. ඔව්. ඉතින් මිත්‍රවරුනි අද අපි කලාකරණත් සමගින් එකතු වී සිටින්නේ. අවිවාසනාවන්ත වුණා බ්‍රිතාන්‍යයේදී මේ අපේ විශිෂ්ට කලාකරුවන් දෙදෙනා මුණ ගැහෙන්නට උන් සංචාරය කරන අතරතුරේදී ලාංකීය සංගීතය ලෝකයේ බබල වූ මේ ආදරණීය කලා ශිල්පීන් දෙදෙනා වාතිය සමගින් සන්තුෂ් අද කලාකරුවන් සමගින් එකතු වෙන්නේ.
info@kirnatv.com අපේ ඊමේල් ලිපිනයට ඔබේ අදහස් යෝජනා එවන්න තව තවත් අපේ මේ වැඩසටහන ඔබට සමීප කරවන්නට අපිට හැකියාව ලැබේවි. අද අපේ ආරාධිතයන් දෙදෙනා BNS එමතනම් වාතිය සන්තුෂ් ආදරණීය කලාශිල්පී ඉන්න දෙනා. වාතිය අපි ඊළඟ ප්‍රශ්නෙට යමු වෙන්නේ මේ BNS මේ හමුවීම සිද්ධ වෙන්නේ කොහොමද? පාසලේදීද හමු වෙන්නේ? කොහොමද මේ කතා බහ ඇති වෙන්නේ? මේ ගමන යන්න පළවෙනි අඩිය තියන්නේ කොහොමද? අපි දෙන්න ඇත්තටම දැන් මීට අවුරුදු 25කට විතර උඩදී 25කට විතර උඩදී ඉස්සෙල්ලාම මේ වයස අවු වෙනවා හැබැයි ඔය කතා වෙන්නේ. වයස අවුනට කවන්නේ හැමෝම දන්නවනේ දැන් ගිහිල්ලා සර්ච් එකක් කරොත් Google එකේ ගියොත් Wikipedia එකට ගියොත් ඕන කෙනෙකුට අවු වෙනවනේ මේ දවස්වල. ඉතින් ඔක හංගන් ඉන්න දෙයක් නෙවෙයි. ඉතින් 25කට විතර උඩදී අපි දෙන්න මේ ඉස්කෝලේ මං හිතන්නේ බාලදක්ෂ කැම්පරියකදී ෂෝ එකක් බාලදක්ෂ කැම්පරියක ෂෝ එක කරන්න කියලා තමයි අපි ඉස්සෙල්ලම හම්බෙන්නේ. හැබැයි එතෙන්දී අපි මෙහෙම මේ යාළුකමක් වූ මිත්‍රත්වයක් නෙවෙනේ හලෝ බයි හයි මචං කියලා ලෙවල් එකකින් හිටි. ඉතින් එතෙන්දී හම්බෙලා ඊට පස්සේ ආයේ අපි මේ අපරදිග මං හිතන්නේ ශාස්ත්‍රීය සංගීත ක්ලාස් එකේ හම්බෙනවා 95 විතර 95 96 වගේ කාලේ. ඊට පස්සේ ඉඳන් ඉතින් අපේ යාළුකම ඇති වෙලා ඉතින් එහුම තමයි යන්නේ. ඉතින් මම මේ කතාව ආයෙ කියන්නේ නැහැ මොකද ඉන්ටර්නෙට් එකේ හැමතැනම මේ කතාව තියෙනවා කියලා. ඉතින් ඔතනින් මම නවත්තන්න. හොඳයි. දැන් පටන් ගත්තේ හිතුවද මෙච්චර දුර යයි කියලා මේ වැඩේ? දැන් විවාහක ගොලක්වත් ඒ තරම් කල්ින් නැති එකේ මේ සංගීත ශිල්පී ඉන්ද්‍රෙක් මේ තරම් කල් ඉන්න එක විශ්මයක් වගේ නේ. නෑ විශ්මයක් කියන්නේ මං හිතන්නේ අපි දෙන්නටම තිබිච්ච يعني අපිට කරන්න අවශ්‍ය දෙයක් තිබුණනේ. මෙතනදී කවදාවත් අපි දෙන්නගෙම මේ දැන් ගොඩක් වෙලාවට එන බෑන්ඩ්ස් වල එන ප්‍රශ්න ගොඩක් ප්‍රශ්න තමයි ඒ කියන්නේ මට මොනවද තියෙන්නේ ඔයාට මොනවද තියෙන්නේ කියන කතන්දරේ. අපට මොනවද තියෙන්නේ කියලා එකක් එන්නේ නැහනේ ගොඩක් තැන්වල. කියන්නේ අපි කොතෙන්ද යන්නේ අපි මොනවද කරන්නේ කියන එකට සාපේක්ෂව මට මොනවද මේකෙන් තියෙන වාසිය කියලා තමයි ගොඩක් වෙලාට හිතන්නේ. ඉතින් අපි දෙන්නා මේක අටන් ගත්තෙත් ඒ කියන්නේ අපිට පර්සනල් වාසියක් තකා හැම හිතලා පටන් ගත්ත දෙයක් කියලා කියන්න බෑ මේක. මේක අපි ඇත්තටම ලංකාවේ ඒ කියන්නේ ඒ දවස්වල මං හිතන්නේ තාරුණ්‍යයට මං හිතන්නේ තිබුණ එක එක ಜಾති ඒ කියන්නේ තාරුණ්‍යයට ඒ කාලේ ಜಾතියන්තරෙත් එක්ක හැප්පෙන්න සම වෙන්න මොකක් හරි සංගීතයක් අවශ්‍ය වෙලා තිබුණා. ඉතින් තාරුණ්‍ය කියන්නේ අපිත් ඒ කාලේ එතන හිටියේ. ඉතින් අපි අපිට ඒකට උත්තරයක් හොයන්න අපි දෙන්න එකතු වෙලා ඉවෙල්ල මේක අපි ඉස්සෙල්ලාම හරි. ඉතින් ඒ උත්තරේ හොයන්න යද්දී හරිද එතකොට ඒ හාගට් එක ඒ උත්තරේ එහෙම නැත්නම් හැතුව මේක අපි මේ ස්ටේජ් එකක් උඩ නැග්ගොත් මෙයාද පොපියුලර් වමද පොපියුලර් ඒවා කිසිම අපිට අදාළත්වයක් නැහැ අදටත්. ඉතින් හුඟක් වෙලාවට අපි මේ ප්‍රශ්නේ ටාගට් කරගෙන තමයි අද වෙනකන් සියලුම දේවල් කියන්නේ අපිට මේ ප්‍රශ්නෙට උත්තර හොයන ගමන් තමයි අපි යන්නේ. ඉතින් එවැනි ගමනක් යනකොට ගොඩක් වෙලාවට මෙහෙමයි අපි ඒ කියන්නේ අපි එකම විදියට හිතනවා කියලා කියන්න බෑ. මෙහයි මායි ගත්තොතින් අපි දෙන්න අහසයි පොළොවයි වගේ අපි දෙන්න හිතන්නේ බොහොම වෙනස් විදියට. හැබැයි අපිට යා යුතු තැන එකයි. ඉතින් කොයි විදියට ගියත් අපි කොහොමද ඒ කියන්නේ අපි කොයි විදියට ගියත් කොහොම හරි එතෙන්ට යනවා. ඉතින් ඒ ජර්නි එකක් හන්දා තාම අපි යන ගමන් තමයි ඉන්නේ. මං හිතන්නේ උත්තර හම්බුණා මෙච්චර කල් ඒ ගමන එක අරමුණකට අර පෞද්ගලික ප්‍රශ්න. මේ අතරතුරේදී සන්තෝෂ් මම ඔබෙන් බලාපොරොත්තු වෙනවා මේ මතභේද ඇති උනේ නැද්ද? මේක නවත්තන තැනක බාති සන්තෝෂ් කියේ නැද්ද කවදාවත්? අපි හැම දිනෙකම බොහොම ආදරෙන් කරන මේ බාති සන්තෝෂ් බියද්දි මොන වගේ ගැටලුද එහෙම අපි මේක නවත්තමු කියන තැනකට කවදාවත්ම ගිහිල්ලා නැද්ද? ගැටලු කියන්නේ මං හිතන්නේ සාමාන්‍ය මං කියන්නේ සමාගමක් වෙන්න පුළුවන්, හවුල් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, පවුලක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් යාළුව දෙන්නෙක් වෙන්න පුළුවන්, අයියා මල්ලි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ සාමාන්‍ය දෙන්නෙක් අතර ඇති වෙන ප්‍රශ්නම තමයි ඉතින් ඇති වෙන්නේ. ඉතින් මේ වෙලාවේදී එක්කෝ ඒ ප්‍රශ්නය ප්‍රමාණාත්මක ප්‍රශ්නයක් එහෙම නැත්නම් ගුණාත්මක ප්‍රශ්නයක්. ඉතින් ඉසල උදක අඳුරගෙන ඒ කියන්නේ අපි කොමු සංඛ්‍යාත්මක පැත්තෙන් ඇත්තටම මොක විශ්ලේෂණය කළා මේ ඔක්කොගම ප්‍රශ්න නම් එහෙනම් ඉතින් ඒ විදිහට මේ ප්‍රශ්නේ අප්‍රෝච් කරලා අපි දෙන්න ඒක විසඳ ගන්නවා.
ඒකන් දැන් මොනහරක එක්ක එකන්නේ හරිද වැරිද හැමත්තන් ප්‍රමාණාත්මක ප්‍රශ්නය මේකට සීයද දෙසියද හෙමනත්තන් මේක හොඳද නරකද කියලා කලියලි පේනවා. ඉති ඒකට ගොඩක් වෙලාට තියෙන ඉතින් ඒකට අවශ්‍ය සාධක දෙන්නත් එක කතා කරගෙන ඉතින් ඒක ප්‍රශ්නය විසඳගෙන යනවා. ඒ වෙලාට සමහර වෙලාට ගොඩක් වෙලාට තීරණවා එක්කෝ ඒ ප්‍රශ්නය අපි ලොජිකලි බැලුවට අනිත් එක්කෙන හරි මම හරි ටිකක් මේ සංවේදීව ඒ ප්‍රශ්නෙත් එක්ක ඇඩිලා ඉන්න. ඒ කියන්නේ මං ආස ඒ කියන්නේ ඒක ලොජිකලි හරි වුණාට ඒ කියන්නේ මේ මේ කියන්නේ මොකද්ද කියන්නේ කියන්නේ මේ කියන්නේ සංඛ්‍යාත්මකව හරියට හරි වුණාට හැබැයි අනිත් කෙනා ටිකක් හරි සංවේදීයි. ඒකට මේ මේ කියන්නේ මේ කියන්නේ හිතින් ඉමෝෂනලි ඒකට ඇඩිලා ඉන්න. ඒ වෙලාවේදී එතනට පොඩ්ඩක් ඉඩ දීලා රයිට් එතනදී මොන හරි ඒ වෙලාවේදී පොඩ්ඩක් අපි පොඩ්ඩක් කියන්නේ මේ කලබල වෙන්නේ නැතුව ඒකින් බලලිවරලා කොහොම හරි ඒ ප්‍රශ්නේ ඒ විදිහට විසඳනවා රයිට්. සමහර වෙලාවට ඒ වගේ ප්‍රශ්න විසඳෙන්නේ නැති වෙන වෙලාවට සමහරట్లా තියෙන අපි කොහොම ටොපික් එකෙන් එලියට ගිහිල්ලා පොඩ්ඩක් කියන්නේ දැඩි වෙනවා නම් ඒ වෙලාවට අපි කරන රයිට් දැන් මෙතනින් අපි නවත්තමු. ආතල් අපි මේක ප්‍රශ්නේ පස්සේ කතා කරමු. ඒතකොට සමහරట్లా අර ඉමෝෂනල් තියෙන එක ඒ සංවේදීක අඩු වෙලා ආයේ ප්‍රශ්නේ දිහා අපි හරි විදිහට බලලා ඒක විසඳන්න බලනවා. ඒ ඔය විදිහට තමයි අර ප්‍රමාණාත්මක ප්‍රශ්නයක් ඉස්සලම් විසඳෙන්නේ. එතකොට දැන් ගුණාත්මක දේවල් තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේකට හරියන්නේ රතු පාටද නිල් පාටද? හදේනේ ඔක හරි අමාරු වෙන කියන්නේ. රතු පාට ගෑවත් හරි ඔක නිල් පාට ගෑවත් හරි රයිට්. ඔය ඉතින් පාට දෙකම ලස්සනයි. හැබැයි ඉතින් ওই දෙකෙන් එකක්නේ කරන්නත් ඕනේ. එතකොට ওই දෙකට ඉතින් හේතු සාධක දෙන්නම කියනවා රයිට්. හැබැයි ඔතනදී හරි අමාරු ඉතින් ඉරක් ගහලා කියන නේ මේක තමයි හරි කියලා. ඉතින් එතනදී ගොඩක් වෙලාවට අපි සපෝට් කරනවා. يعني අපි ගොඩක් වෙලාවට දෙන්නට හරියට ඇහුම්කන් දෙනවා. අරය කියන එකේ ඇත්තටම يعني හරයක් තියනවාද එහෙම නැත්නම් මං කියන එකේ ඇත්තටම මට හරයක් ඇතුව කියා ගන්න පුළුවන්ද කියලා. එතනදී අපි මං හිතන්නේ හොඳම දේ තමයි ගොඩක් අපි දෙන්නගේ අදහස් වලට අපි ගරු කරනවා. කරකලා යාගේ ඇත්තට මං කොච්චර මම සංවේදී වුණත් මම කිය මං ඒක ඉමෝෂනලි ආසුනත් එයා කියන දේ එතන ගුණාත්මක පොඩි يعني සත්‍යයක් තියෙනවනම් ඒ දේට ඉඩ දෙනවා. හැබැයි මේ මොන ප්‍රශ්නේ දිහා බැලුවත් ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක ඕන ප්‍රශ්නයකදී අන්තිමට උත්තරයක් එනවන්නේ දෙන්න එකතනක ඇග්‍රී වෙනවනේ කමරගෙන කොහමද ඇග්‍රී වෙනවනේ අයිලා එහෙනම් මෙහෙම කරමු කියලා. එතකොට ඒ අවසාන ගන්න තීරණය ඒක මම ගන්න තීරණයක්ද මෙයා ගන්න තීරණයක් නෙවෙයි. මේක අපි හවුලක් හැටියට අපි ඒක ගන්න එක තීරණයක්. එතකොට මේ තීරණය අරගෙන දැන් මේකේ වැඩ කරගෙන යනකොට සමහර වෙලාවට ගොඩක් වෙලාවට ඉතින් මේ විදිහට ප්‍රති ගන්නකොට තීරණේ ගොඩක් වෙලාවට හරි. හැබැයි සමහර වෙලාවට වරදින තැනුත් තියෙනවා. පේනවා අපි වැරදි පැත්තට ගිහිලා තින්න මේ පැත්තට යන්න ඕනේක අපි වැරදි තීරණයක් කරන් යන්නේ. ඒ වෙලාවේදී මොනම අවස්ථාවකවත් අපි දෙන්නගේ එක්කෙනෙක්වත් කියන්නේ ඒකනේ මං වාට කිව්වේ අරක කියලා අපි මේක කරන්න තිබ්බනේ කියලා කියන්නේ නෑ නෑ නෑ. එතකොට අපේ දෙන්නගෙන් වගකීම ඒ කියන්නේ මෙයා ඒ තීරණය ගත්තත් මගේ වගකීම ඒක වැරදි පැත්තට යන්නේ ඒ වෙලාවේදී ඒක කොහොම හරි ඒකට අවශ්‍ය උත්තරේ දාලා ඒක හරි පැත්තට දාන එක. ඉතින් ඒ වෙලාවේදී අපි මේක අපේ අතීතයක් ගැන කතා කරන්නේ නැහැ. කොහොම හරි ඒ වෙච්ච ඒ දැන් ඉස්සරහට මේ විසඳන්න ඕනේ ප්‍රශ්නේට කොහොම හරි උත්තරයක් හොයලා මම කරනවා. ඉතින් ඔහොම තමයි අපේ තියෙන මේ ඇතුලේ ප්‍රශ්න විසඳගෙන යන්නේ. මම හිතන්නේ බලන්න අපි හැමෝටම වැදගත් වෙන දෙයක් විශේෂයෙන්ම පෞල් උපදේශන සේවාවක් උනා දෙන්න බැරි නෑ මේ දෙන්නගේ තියෙන අවබෝධයත් එක්ක. ඉතින් බොහොම සුන්දරයි වාදී සන්තෝෂ් බලන් ඉන්න අපිටත් ආඩම්බරයි මේ සම්බන්ධය. ඔබ ගායකයන් ගායක දෙපළක් හැටියටත් වඩා ඔබේ මේ සම්බන්ධය පවත්වා ගැනීම අන්‍යෝන්‍ය අවබෝධය හරි බලන් ඉන්න ලස්සනයි. ලාංකිකයන් හැටියට ආඩම්බරය අපිට තිබෙනවා. අද අපි එකතුලා ඉන්නේ කලා කිරණත් සමගින් කිරණ ටීවී ඔබතගෙන. කිරණ ටීවී ඔබ වෙත ගෙන එන කලා කිරණත් සමග එකතු වී සිටින්නේ ජයසංක විජේසිංහ නුවන් ආර්යවංශ සමගින් කණ්ඩායම අද දවසේදීත් මේ දවන්තයෙන් දෙදෙනෙක් සොයාගෙන අද දවසේ අපේ මේ කලා කිරණ හැඩ කරන්නට එකතු වෙනවා. අපි සූදානම් ඔවුන් දෙදෙනා සමගින් කතාව ඉදිරියට කරගෙන යන්නට. මේක වාර්තාවක්ද? ලෝකයේ මේ වගේ දෙදෙනෙක් එකට එකතු වෙලා තවත් උදාහරණ තියෙනවද අපිට දකින්න? එහෙමත් නැත්නම් මේක
යම් කිසි මට්ටමක ලෝක වාර්තාවද ගිනස් වාර්තාවද දෙදිනක් වැඩිම කාලයක් එකට මං හිතන්නේ නෑ අපේ අපේ හම්බෙන නිදසුන් මොන වගේද නෑ අපේ එක අභිභව ඉන්නව නේද මම කියන්නේ මං හිතන්නේ හීජිස් සංගීත කණ්ඩායම හීජිස් සංගීත කණ්ඩායම මං හිතන්නේ අවුරුදු මන් මට හරියටම මතක නැහැ 40ක් හරි 30ක් 40ක් 50ක් නදන්නේ නැහැ. මේගොල්ලෝ ගොඩක් කල් ඉඳලා තියෙන. ඉතින් මේ වැනි සංගීත කණ්ඩායම් ඉඳලා තියෙනවා ඉතිහාසෙ. හැබැයි ශ්‍රී ලංකාව ඇතුලේ මං හිතන්නේ මේක වාර්තාවක් වෙන්න ඇති කියලා හිතනවා. ඉන් පස්සෙත් බොහෝ දිනක් උත්සාහ කළා අපිට මතකය. නමුත් සාර්ථක වුණේ නැහැ. එතෙන්ටත් උත්තරේ කියන්නේ තියන්නේ මේ වැඩේ එකට කරනවා නම් කියන්නේ තමන්ම කරගන්නවා නම් හරි මට මේක දාලා හිට් වෙන්න ඕනේ මට මාර පොරක් වෙන්න ඕනේ කියලා හිතාගෙන කරන්න පුළුවන්. හැබැයි දෙන්නෙක් එකට යනකොට හරි බෑන්ඩ් එකක් හරි මොකක් හරි එකට කරනකොට ඒ අදහසින් කරන්න ගියොත් හැඩේ පොඩ්ඩක් අවුල් වෙනවා. ඉතින් ඒ අදහස කියන්නේ අදහස මොකද්ද වෙන්නේ? ඒ අදහස උඩ කොච්චර කල් යනවද කියන එක තීරණය වෙනවා. කොමුණත් අපි ඒ වார்த்தාවට යන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා ලාංකික හැටියට අපිට ආඩම්බරයක් මේ දෙදෙනා තාමත් තරුණයි තාමත් තාරුණ්‍ය අපේ ඉන්නේ බාතිය සන්තෝෂ ඔබ මේ ජෙනර પરම්පරා කීපයකට ගීත ගායනා කරනවා අපි දන්න කාලේ අපි තරුණව ඉන්න කාලේ අපි තරුණ කාලේ තවමත් අපි අවුරුදු 15-16 ඉදදී අපි ඇහුණු ගීත 20 වගේ වෙද්දී ඇහුණු ගීත ඒ પરම්පරාවටත් ඔබ ගීත ගායනා කරනවා ඉන් පසු પરම්පරා කිවිට ඒ ටේස්ට් එක ඒ රසය අඳුනගෙන ගායනා කරන ආකාරය පේනවා ඕක පොඩි දෙයක් මම නිකන් මෙතනින් ස්ටාර්ට් කරලා බලන දෙන්නම් ඕක හරි ඒ කියන්නේ හරිම ෂොක් දෙයක් අපෙන් ওই ප්‍රශ්නේ ඇහුවේ ඒ කියන්නේ ලෝකේ නිතරම වෙනස් වෙවි යනවනේ ලෝකේ නිතර වෙනස් වෙවි යනකොට ශ්‍රී ලංකාව ඇතුලේ ඉන්න ගායක ගායිකාව බොහෝම දෙනෙක් තමන් පටන් ගන්නවන එක ප්ලේස් එකක් පටන් ගත්ත තැනේදී තමන් අති සාර්ථක වුණොත් තමන්ට පොඩි බීතියක් තියෙනවා මේ චේන්ජ් එකත් එක්ක චේන්ජ් වෙවි ගියෝතින් අපිට ගොඩක් කල් රැඳිලා ඉන්න පුළුවන්ද කියන එක. ඒකට හේතුව තමන්ගේ ඉන්න දැනට ඉන්න රසිකාවියෝ ප්‍රතික්ෂේප කරයිද කියන්නේ. ඔයගලන ලෝකේ කියනවා fear for change. ඉතින් ඔය 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 ප්‍රොබ්ලම් එක හින්දා සමහර වෙලාවට යන කියන්නේ ලෝකෙත් එක්ක තමන් වෙනස් වෙ වියන්නේ. ඕකට හොඳම උදාහරණය මම කියන්න. අද ඇහෙන දෙයක් තමයි උන්මාදිනී හැංගුණා. එතකොට අපේ මල්පැන් පොදක් අපි ඒ කාලේ දැන් ඔය කිව්වේ දැන් ඔය ස්කෝලේ යන කාලේ කියලා. ඔය තරුණ කාලේ ඔය සින්දු ටික අහපු අය ඒ කාලේ අපිත් එක්ක එකට ඉඳලා චේන්ජ් වෙන්න ඕනේ පරණ විදිහට කරන්න බෑ අපි චේන්ජ් වෙන්න ඕනේ කියපු එම પરම්පරාව අද අපිට ඇවිල්ලා කියන ඇයි මේ ඕගොල්ලෝ දැන් ඒ වගේ සින්දු හදන්නේ නැත්තේ එතකොට අහන්න තියෙන එකම ප්‍රශ්න තමයි ඕගොල්ලොම නේද ඒ කාලේ කිව්වේ අපි වෙනස් වෙන්න ඕනේ කාලෙත් එක්ක කියලා ඉතින් දැන් අද ළමෙක්ගෙන් හැවොත් එන අද ඉස්කෝලේ යන ළමෙක්ගෙන් හැවොත් ඒගොල්ලෝ කැමති උන්මාදිනියකට චාන්දනී පායලා හල්පැන් පොදක් වලට කැමති හැබැයි ඒගොල්ලෝ අලුත් සින්දු වලටත් කැමති ඊට වඩා ඒකට හේතුව වෙන්නේ මේ ගීතය කියන දේ කාලානුරූපීව තමයි අපිට ඒක ඉෆෙක්ට් වෙන්නේ. ඒ කියන්නේ අපි යම්කිසි දෙයක් ඉස්කෝලේ යන කාලේ හෝ අපි ටිකක් හැදෙන කාලේ කියලා කියන්නේ හැදෙන කාලේ අහන සියල්ලම අපේ ඇතුළට යන්නේ ඒ කාලේ තිබිච්ච මොකක් හරි කියන්නේ මේ අත්දැකීම් එක්ක තමන්ගේ ඒ කියන්නේ දැන් අපි ගත්තොත් තමන්ගේ ප්‍රථම ප්‍රේමය තමන්ගේ ප්‍රථම බ්‍රේකප් එක තමන්ගේ ඉස්කෝලේ යන කාලේ තිබ්බ සුන්දර අත්දැකීම් එක තමයි මේ ගීත යන්නේ. ඉතින් අපිට හැමදාම හිතෙන්නේ ඒ සින්දු තමයි හොඳම කියලා. සින්දු ටිකේ. ඒක මේ ලෝක කියන්නේ ලෝක ස්වභාවයක් ලෝකේ සත්‍යයක් උක. හැබැයි අපිට එහෙම හිතුණාට අනිත් මිනිසුන් එහෙම හිතෙන්නේ නැහැ. ඕක තේරුම් ගන්න ඕනේ. දැන් අපිත් කැමති දැන් මාමයි මෙයයි ගත්තොත් රූකාන්ත ගුණතිලක මහත්මයා ආත්මාලියනගේ මහත්මයා ඔය ඒගොල්ලන් ගායනා කරපු ගීත තියෙනවනේ. ඒවත් එක්ක අපි පැදිලා දැන් අදට වුණත් අපේ යාළුවෝ එකතු වුණාම ඒ පරණ සින්දු කියද්දී අපිත් හරි ආසයි. හැබැයි අපේ ආසාව එකක්. හැබැයි ලෝකය වෙනස් වෙවි යන්න ඕනේ. ඕක තේරුම් ගත්තොත් ගොඩක් කල් ඉන්න පුළුවන් නැතිලා. ගොඩක් කල් මේ රැඳී සිටීම තුළ ඒ සාර්ථකත්වය අපි දකිනවා. ඒ කියන්නේ ඔය වෙනස් නොවන එකට තව තව හේතු තියෙනවා. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා අහපු එකේදී ඒ කියන්නේ අපිට මේක කරගන්න පුළුවන් මේ කියන්නේ මෙහෙම වෙනස් වෙවි යන්න පුළුවන් එකට එක හේතුවක් තමයි සංගීතය පැත්තෙන් ගත්තොත් අපි දෙන්නම් පහන පොඩි කාලේ ඉඳන්ම ඒ කියන්නේ ඕනම සංගීතයක් අහන්න ඒ කියන්නේ ඒ වාතාවරණේ තමයි හැදුනේ. ඒ කියන්නේ පෙරදිග සංගීතයක් පෙරදිග
ශාස්ත්‍රීය සංගීතයක් වේවා එහෙම නැත්නම් බටහිර ශාස්ත්‍රීය සංගීතයක් මේ දෙකම ඒ කියන්නේ අපේ ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් අපේ අවුරුදු 18ක් වෙනකන් ඒ වයස ගත්තාම එක එක කාලවලදී රොක් සංගීතය, ජෑස් සංගීතය, කර්ණාටික සංගීතය, එ.ආර්. රහමාන්ගේ සංගීතය, කලෝනියල් කසින්ස්, ඔපෙරා, පොප්, රැප්, රගා, රෙගේ ඔය ඔක්කොම සංගීතයන් අහලා තමයි 18ක් විතර වගේ වෙනකොට ඉතින් කියන ඕනම දෙයක් ඒ කියන්නේ තව මිනිහෙක් රස විඳින දේ මෙයා මේ රස විඳින්නේ මෙන්න මේ හේතුව කියන එක ඇඟට දැනෙන අර ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන්නේ එක සංගීතයක් විතරක් අහලා හැදෙනකොට සංගීතයෙන් හරි වෙන එකක් රස විඳින්න අමාරුයි. හැබැයි හැම බෝනම සංගීත ප්‍රභේද ගොඩාක් අහලා හැදෙනකොට මං හිතන්නේ ඒ කියන්නේ ඕනම සංගීතයක් ඒ කියන්නේ මාරු වෙන්න ඒ කියන්නේ කාලෙත් එක වෙනස් වෙන්න ලේසි වෙනවා. නිර්මාණ කරේද පහසුවක් වෙනවා. ඕක තමයි සංගීතමය පැත්තෙන් ගත්තොත් එහෙම. අර ඉස්ස දැන් මේ වාති ඉස්සල කිව්වේ දැන් ඔය අපේ වෙනස් වෙන කතන්දරේ. ඔය මේ හරි ලස්සන කතන්දරයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය ලෝකේ වෙනස් වෙන රටවල් වෙන කියන්නේ කාලෙත් එක්ක වෙනස් වෙන රටවල් සංස්කෘතියේ වශයෙන් වෙනස් වෙ වෙන රටවල් සහ වෙනස් වෙන්න මැලිකමක් දක්වන රටවල් කියලා ගත්තහම ගොඩක් වෙලාවට හොඳ දරුණු ඉතිහාසයක් තියෙන රටවල් තියෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 2000 2000 3000 වගේ තියෙන ඉතිහාසයේ තියෙන රටවල් ගොඩක් වෙලාවට මේ මිනිස්සු මං හිතන්නේ මේ ඉතිහාසයේ තියෙන මේ තියෙන ඉතිහාසයේ හොඳ පැත්ත සහ නරක පැත්ත සමහර වෙලාවට මේ ඉතිහාසයේ නිසා වෙනස් වෙන්න පොඩ්ඩක් බයයි. මොකද ඉතිහාසයේ කියනවා මේ දේ මේ කරපු ඉඳ මේක වුණා මේක වුණා මේක වුණා කියලා සමහර වෙලාවට ඒ කියන්නේ මේක මේ සංගීතය විසරන්න නෙමෙයි හැම දෙයකටම බලපාන සාමාන්‍යයෙන් වෙනස් වෙන්න ටිකක් බයයි. මොකද ඉතිහාසයේ කියනවා මේ දේ හින්දා මේ දේ වුණා කියන එක. ඉතින් ඒක අපේ මේ DNA එකේ තියෙනවා. දැන් ඉතිහාසයේ අඩු රටවල් ගත්තාම ඒ කියන්නේ අපි කොහොම ඇමරිකාව, එතකොට ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව ඔය වගේ රටවල් ගත්තාම ඊගලංගේ ඉතිහාසයේ ඒ දේ නැහැ. ඉතින් මේ අර වෙනස් වෙන්න තියෙන බය භීතිය මං හිතන ටිකක් අඩුයි ඒගලගේ DNA එකේ. ඉතින් ඔහොම දේකුත් තියෙනවා. ඕක එක සාධකයක් ඇයි මං හිතන්නේ වෙනස් නැති එකක් වෙන්න ඇති. අනිත් හේතුව තමයි ඒ කියන්නේ දැන් ඔය සංගීතමය වශයෙන් ඉස්සලා කිව්වා කියන්නේ දැන් කියන්නේ මියුසිෂන්ස්ලාගේ තියෙන ඒ භීතිය ඇරෙන්න ඒ වගේම රට ඇතුලේ තව වෙනස් කියන්නේ වෙනස් නොවෙන්න සමාජයට තියෙන තව ගොඩක් බලවේග තියෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ සමාජයේ ඒ විදිහට වෙනස් වුණාම උන්ගේ තියෙන අවශ්‍යතා ඒ ක්ෂේත්‍රයන් වල මේක මේ කියන්නේ එක ක්ෂේත්‍රයක දේශපාලනික වශයෙන් නෙමෙයි තව තව ගොඩාක් ක්ෂේත්‍ර තියෙනවා සමාජය වෙනස් වෙන්න දෙන්නේ නැහැ මොකද උන්ගේ අවශ්‍යතා ඉටු වෙන්නේ නැති හින්දා. ඉතින් ඔහොම සාධකත් මේ පුංචි රට ඇතුළේ තියෙනවා. ඉතින් ওই ඔක්කොම බැලලා තමයි තාරුණ්‍ය ඉතින් බය නැතුව ඉස්සරහට තමන්ගේ දේ වෙනස් කරගෙන හරි විදිහට වෙනස් කරගෙන ලෝකයේත් එක්ක හැප්පෙන්න ඉස්සරහට යන්න ඕනේ. වෙනස්කම් හඳුනාගත්තු නිසායි භාතිය සන්තෝෂ් කියන නාමය අපි ජාත්‍යන්තරයේ දකින්නේ. මහා සංගීත උළෙලවලදී ආඩම්බරයෙන් අපේ දෙන්නෙක් ඒ නියෝජනය දකින්නේ අපි අන්නේ වෙනස් වීම ආදරයෙන් වැළඳගත් නිසායි. කිරණ ටීවී ඔබ වෙත ගෙන එන කලා කිරණත් සමගයි මිත්‍රෝනි ඔබ මේ එකතු වී සිටින්නේ. නායමත් අපි එකතු වෙනවා කලා කිරණත් සමගින් අද දවසේ අපේ ආරාධිතයන් දෙදෙනා භාතිය සන්තෝෂ් ඒ අපේ ශිල්පීන් දෙදෙනා. ඔබ සන්තෝෂ් කතා කරමින් සිටියා මේ සමාජයේ වෙනස් වීම. සංගීතය කියන්නේ හරි සමීප විෂයක්. අපි අහලා තියෙනවා ජාති අභිමාන ගීත සහ ජාතියක් පණ නගපු ගීත. සංගීතය කියන්නේ හැමෝටම දැනෙන දෙයක් නිසා සමාජයට වෙන බලපෑම හරි ලොකු දෙයක්. ලංකාව තුළ අපි කඩාවැටීමක් පිළිබඳව කතා කරනවා. විවිධ ක්ෂේත්‍රයන්නේ දේශපාලනයේ සිට සෞඛ්‍ය ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රය මේ වගේ සම්පූර්ණ සංස්කෘතික පරිහානියක් අපි දකිනවා සහ ඒ සත්‍යයක් සිදුවෙමින් තියෙන දෙයක් අපේ ඇස් ඉස්සරහා. සංගීතමය වශයෙන් මේ කඩාවැටීමට එරෙහිව නැගී සිටින්නට මොන වගේ පියවරක්ද සංගීතයේ ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වෙන්නේ සහ ඔබ බොහෝ කාලයක් සංගීතයේ යෙදී සිටපු දෙනෙක් හැටියට ඔබෙන්
මොන වගේ දේවල්ද ඔබ ඒ වෙනුවෙන් කරන්නේ සහ ඉදිරියට කරන්න බලාපොරොත්තු? මෙතන දැන් ඔය අහපු ප්‍රශ්න මහඳන බලාපොරොත්තු වෙනවා ඇත්තේ, ඒ කියන්නේ මෙහෙම දේවල් වෙන්නේ නැහැ, මෙහෙම අක්‍රමිකතා තියෙන හින්දා ඒ දෙයට එරෙහිව සංගීතයක් කරන්න ඇත්තේ ඇයිද කියන එකද? නෑ, ඒකට වඩා මම බලාපොරොත්තු වුණේ කොහොමද මේ මිනිස්සුන්ගේ තියෙන ආදරය වගේ විශ්ය. මේ ප්‍රශ්නේ සංගීතයෙන් බලන්නේ කොහොමද කියන එක. සංගීතයෙන් බලන්නේ, සංගීතයෙන් මිනිස්සුන්ට කතා කරන්න පුළුවන්. අපි දන්නවා සංගීතයේ හැම විශ්යක් ගැනම දැනෙන විදිහට කතා කරන්න පුළුවන්. ඉතින් මේ මිනිස්සුන්ගේ ඔළුවල වෙනසක් කරන්න ඒ වගේ වෙනසකට සංගීතය යොදාගත්තේ කොහොමද? ඔබ දෙපළ සහ අපේ සංගීත ක්ෂේත්‍රයේ මොන වගේ තැනකදී මේ ප්‍රශ්නේ දිහා ගොඩක් වෙලාවට සංගීතයෙන් බලන්නේ? එක්කෝ මේ දේවල් කරන කට්ටියට සංගීතයෙන් බයිනෝ, රයිට්? ඒක එක විදියක්. අනෙක් විදිය තමයි මේ දේ මේ දේවල් නිසා අපි කොහොම අධ්‍යාපනයෙන් වෙන්න පුළුවන් විවිධ ක්ෂේත්‍රවලින් අපේ ඉන්න කියන්නේ එක එක සමාජ කොට්ටාශ ඉන්නවනේ. ඒ සමාජ කොට්ටාශ මානසිකව වැටෙනවා. ඉතින් ඒගලන්ව ඇඩ්‍රෙස් කරලා, ඒගලන්ව ආමන්ත්‍රණය කරලා, ඒගලන්ගේ හිතන පතන විදිය තව පොසිටිව් කරලා, ධනාත්මකව හිතන්න නෑ අපිට ඉදිරියක් තියෙනවා, අපි නැගිටිමු කියන පැත්තෙන් තව විදියකට ඒගලන්ව ආමන්ත්‍රණය කරන්න පුළුවන්. ඉතින් අපි සංගීතය ගොඩක් වෙලාවට අපි සමාජයේ පැත්තෙන් බල්ලා තියෙන්නේ මේ කරන්න නැති මිනිස්සුන්ට මේ බයිනක නෙවෙයි, රයිට්? එහෙම නැගීසිනක නෙමෙයි. ගොඩක් වෙලාවට අපි සංගීතයෙන් දිගටම වෙලා තියෙන්නේ නැහැ. අපි පොඩි රටක්. හැබැයි අපිට ලෝකයේ ඇත්ත කැප්පෙන්න පුළුවන්. අපි තාරුන්නේ, රයිට්? අපිට හීන තියෙනවා. අපි ඒව කොහොම හරි කරමු. ඒකට කියන්නේ ආදරේ වේවා, ඒ කියන්නේ සමාජයේ පොඩි පොඩි දේවල් වේවා, අපේ ළමයි වේවා, ඒ කියන්නේ ඔවුන්ගේ සිහින තියෙනවා, ඔවුන්ගේ ඒතර ළමා, ඒ කියන්නේ අපිට ළමයින්ගේ අයිතිවාසිකම් තියෙනවා. එතකොට ඒ කියන්නේ තරුණයන් හැටියට අපි වෙනස් විදියට හිතමු. අපේ මිලේනියම් එක අපේ රටක් හැටියට ලෝකයට යමු. ඔය වගේ ධනාත්මක අදහස් තමයි අපි සංගීතයෙන් ගොඩක් වෙලාවට දෙන්නේ. ඉතින් ප්‍රශ්න තියෙනවා තමයි. හැබැයි ඉතින් ඒ ප්‍රශ්න ඇති කරන මිනිස්සුන්ට එක්ක ගහලා ඒ මිනිසුන් ගැන කතා කර කර ඒක විවේචනය කර කර විවේචනාත්මක ලෙස නිකන් හරි විප්ලවකාරී රැඩිකල් සංගීතයක් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේකින් බැටකන කට්ටියට ඉදිරි අනාගතයට ඉන පරම්පරාවට වත් ඊදේ හරියට කරන්න කියලා ඒගලන් ඇඩ්‍රස් කරලා මේ සංගීතය කරන්න පුළුවන්. ඉතින් අපේ සංගීතයේ ගොඩක් වෙලාවට මේ හරියට ස්ථානගත වෙලා තියෙන්නේ මේ ඉදිරි પરම්පරාව සහ අපි නෑ මේ කොච්චර ප්‍රශ්න තිබ්බත් අපි ඉදිරිය අපි සුන්දර කරගමු, ඉදිරිය අපි ශක්තිමත් කරගමු කියන පදනම ඔස්සේ තමයි ඔය සමාජීය ප්‍රශ්න දෙස අපි සංගීතයෙන් බලන්නේ. වාතිය, ඔබත් ඒකට යමක් එකතු කරන්න උත්සාහ කළා. මට ඒකට එකතු කරන්න තියෙන්නේ මෙන්න මෙහෙමයි. සමාජයේ ප්‍රශ්න කියලා කියද්දී අපි ගොඩක් වෙලාවට, ඒ කියන්නේ අපි හදන දේවලින් මෙයා කියපු උත්තරයට මම තව ටිකක් ඇඩ් කරන්න. අපි අපේ ගත්තොත් එදා ඉඳන් දැන් වෙනකන් ශෝකය මුල් කොටගෙන හැදිච්ච ගීත හරි අඩුයි. ආදරේ ගත්තත් අපේ තියෙන අපේ මං හිතන්නේ හිතවාවන්නේම නැහැ තියෙනවා. ඒ වගේ එකක් දෙකක් තියෙනවා ශෝකය මුල් කරගෙන හදපු ගීත. හැබැයි එතනින් එහාට ගොඩක් තියෙන්නේ ආදරේ වේවා සියලුම් පැතිවල තියෙන හනාත්මක ධනාත්මක ප්‍රීතිය උපදවන සතුට උපදවන පැත්ත තමයි අපි ගායනා කරන්නේ. ඒක අපි දෙන්න මේ ඒ කාලින්නම් අපි හිතාගත්ත දෙයක්. ඒ කියන්නේ සමාජයට දුක තව ටික, දැන් අපේ ගොඩක් වෙලාවට වෙන්නේ දුක තව ටිකක් අවසන දේවල් නේ පෙන්වන්නේ. දුක කේන්ති අවසන දේවල් තමයි ටීවී එක දැම්මත් පෙන්වන්නේ. අද මුළු රටක් හඳනවා නේද හැම තිස්සෙම. නෑ, සංගීතේ නෑ, ඒකත් එක එක්කෙනාගේ හැටි, එක එක්කෙනා හිතන පතන විදියනේ. සංගීතේ විතරක් නෙමෙයි ටීවී එකේ, ඒ කියන්නේ අපි ප්‍රවෘත්තියක් අද අපි ටීවී එකේ තියෙන ප්‍රවෘත්තියක් ඇහුවත් කෙලින්ම දුක, ඒ කියන්නේ දුක හෝ කේන්තිය හෝ උපදවන ඒවානේ ගොඩක් යන්නේ. මට එක දවසක් පෙන්වන්න මේ මෑතකදී, දැන් මම හරියට හැමදාම උදේ පාන්දර මං ඇහැරුණාම ෆෝන් එකේ YouTube එකේ ඊයේ වෙච්ච දේවල් ඔක්කොම ටික නිවුස් වේවා, හැම දෙයකින්ම ඊයේ වෙච්ච ටික අප්ඩේට් කරනවා. එහෙනම් හරිද? උදේ පාන්දර හැරිලා මං දත්ම අදිද්දි තියාගන්නවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රවෘත්තිවල එක කියන්නේ 90%ක් යන්නේ එක්ක හොරකම් කරා, එක්ක මෙරුවා, එක්ක දූෂණයක් කරා, නැත්නම් හිරේට දැම්මා, හිරේ ඉඳලා කෑ ගහනවා. අනිත් එක හැම තිස්සෙම දැන් යන්නේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් වගේ, අර මේවා දාගත්ත බ්‍රෑන්ඩින් දාගත්ත මයික් ටිකක් ගිල්ලා අල්ලලා ඒක මිනිසුන්ගේ අදහස් ගන්නවා. එක දවසකවත්
කියන්නේ අපේ කොච්චර ඉන්නවාද ඉස්කෝලවල වල එක එක දේවල් හදන ළමයි, අලුත් දේවල් අලුත් තාක්ෂණ හොයාගන්න අය ඉන්නවා. එතකොට ගොඩක් ඉන්නවා එකතු වෙලා මොන හරි සමාජීය සත්කාර කරන මිනිස්සු. එක දවසක්වත් මේ අපිට ධනාත්මකව හිතන්න කිසිම දෙයක්, ධනාත්මකව හිතන කිසිම දෙයක් දෙන්නේ නැති කොට කොහොමද අපි ජාතියක් හැටියට ඉදිරිය ගැන හොඳ මේකත් තියාගෙන මොන හරි හදන කෙනෙක් හරි මොකක් හරි ඉන්වෙන්ෂන් එකක් කරන කෙනෙක් හරි ඉදිරියට එන්නේ නැහනේ. ඉතින් අපි දෙන්න හිතාගෙන ඉන්නේ අපි කරන වැඩෙන් මිනිස්සුන්ට සතුට උපදවන සහ අපිට පුළුවන් කියලා හිතන්න පුළුවන් දෙයක් අපි දෙනවා. ඉතින් අපිට හැකි ප්‍රමාණකින් අපි දෙනවා. බොහොම ස්තුතියි. ඒ ධනාත්මක සිතුවිල්ල සමාජගත කරන්නට ඔවුන්ගේ නිර්මාණ හරහා ගත උත්සාහය අපි දකිනවා නිරන්තරයෙන්. අපි එහෙම සතුට, අපි සින්දුවක් ඇහුවාම අපිට දැනෙන සතුටක්, ඒ සතුටත් එක්ක අපි දවස පටන් ගත්තාම දවසම සතුටෙන් ගෙවන්න පුළුවන්. ඉතින් භාතිය කිව්වා වගේ අපේ ප්‍රවෘත්ති වලටත් තව ඒ වගේ අපේ රටේ ජයග්‍රහණ පිළිබඳව කියන්නට පුළුවන් නම්, අපේ රටේ දරුවන්ගේ ඒ හැකියාවන් පෙන්වන්නට පුළුවන් නම්, දුක කඳුල ශෝකයම ප්‍රවෘත්තිය කරගන්නේ නැතුව අපි මීට වඩා රටක් හැටියට නැගටිව් කියලා විශ්වාස කරනවා. කලා කිරණත් සමගයි මේ එකතු වෙලා ඉන්නේ කිරණ ටීවී ඔබ වෙතගෙන එන. ටීවී ඔබ වෙතගෙන එන කලා කෙරණත් සමගයි එකතු වී සිටින්නේ අද අපේ ආරාධිත ඇඳෙනා භාතිය සංගීත සන්තෝෂ. අපි ඔබේ නිර්මාණ හරහා දකිනවා භාතිය සන්තෝෂ දේශීය සංගීතය උපයෝගී කරගන්න ආකාරය, අපිට ඇහෙනවා ඒ රටාවන් ඔබේ අලුත් නිර්මාණ තුලත්. ඔබ ඒ හරි අපූර්වට අපේ දේශීය දේ උකහා අරගෙන මුළු ජාත්‍යන්තරයටත් අරගෙන යනවා. ඉතින් අපි රටක් හැටියට බලද්දි විශේෂයෙන්ම මේ වගේ රටවල ජීවත් වෙන අපේ ළමයින්ට අපේ ධනාත්මක හරපද්ධතිය ඇතුල් කරන්නට අවශ්‍යයි. ඒ වෙනුවෙන් මොන වගේ පාලමක්ද අපි බඳින්න ඕනේ? ඔබට ඔබ විවිධ රටවල සංචාරය කරනවා, ඔබේ අත්දැකීම් ඇති. මේ දරුවන්ට අපේ අනන්‍යතාවයක්, අපේ ඒ හරපද්ධතිය තිබුණු අපි අම්මට තාත්තට වැඳලා ගෙදරින් ගිය ඒ ආදරය, ඒ බැඳීම් එක, ඒ පරම්පරාව අපි අයිති කර දෙන්නට අවශ්‍යයි. සංගීත ක්ෂේත්‍රයෙන් ලෝකය දකින දෙදෙනෙක් හැටියට අපි ලංකාව කොතනද කොහොමද මේ පාලම වඳින්න ඕනේ අපේ දරුවන්ට, මේ ජීවත් වෙන දරුවන්ට ඒක අපි කොහොමද ලබා දෙන්නේ? ඇත්තටම බ්‍රිතාන්‍යයේ වේවා, ඕස්ට්‍රේලියාවේ වේවා, ඇමරිකාවේ වේවා, මේ රටවල් වලට කියන්නේ මෑතකදී ආපු අය ඉන්නවනේ. කියන්නේ මෑතකදී එන මම ඉස්සර ආපු කට්ටියට මේ උත්තරේ දීලා ඇති වැඩක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ කාලේ දැන් ඉවරයි. අලුතෙන් එන අම්මලා තාත්තලාට කියන්න ඕනේ පොඩි දෙයක්. අපි දෙන්න දැන් අවුරුදු 98 ඉඳන් එක එක තැන්වල යනවනේ සංගීත සංචාරය කරනකොට. අපිට ලාංකිකයන්ගේ දකින්න තියෙන දෙයක් තමයි ඒගොල්ලොන්ගේ ළමයි ලංකාවේ සංස්කෘතියෙන් ඈත් වෙන්න හේතුවක් තියෙනවා, ලොකු හේතුවක් තියෙනවා. ඒකට හේතුව වෙන්නේ ඔයා හිතන්නකෝ, ඔයයි මමයි කියලා හිතන්නකෝ, අපි එනවා, අපි හිතමුකෝ 1998 අපි එනවා මහ බ්‍රිතාන්‍යයට. දැන් ලංකාව දාලා අපි එන්නේ 98 කියන තැනනේ. අපිට ලංකාව 98න් පස්සේ ඉදිරියට යෑමක් නැහැ අපේ ඔළුවේ. අපි ආස ඒ අපි විඳපු ඒ ලංකාව තමයි අපි ආපහු ගියත් ඒක තමයි අපි අත්විඳින්න ආස වෙන්නේ. අපි අපේ ඒ කියන්නේ හමයින්ට දිගටම පෙන්වන්නේ අපි දකපු ලංකාව. හැබැයි අපි දකපු ලංකාව කාලෙත් එක්ක ඉදිරියට ගියපු එකක් නෙවෙයිනේ. දැන් තියෙන ලංකාව නෙමෙයි අපි දකින්න. අපි දකින්නේ දැන් මේ රටවල් වලට අපි 98 යාවනම් 98 දැක්ක ලංකාව තමයි මම පෙන්වන්න හදන්නේ. ඉතින් ඒ තමන්ගේ ළමයා එන්නෙන් ටිකක් අකු වෙනකොට මේ ළමයාට පේන්න ගන්නේ ලංකාව බොහොම පැරණි තැනක් හැටියට පේන්න ගන්නේ. එයා ඉන්නේ මහ බ්‍රිතාන්‍යය හරි ඕස්ට්‍රේලියාවේ, ඒ ඒ ඒ යන කාලානුරූපීව චේන්ජ් වෙච්ච එකක් නෙමෙයි පේන්න තියෙන්නේ. එතකොට ටික ටික මේ ළමයා මේක ඇඩ් කරන්න ගන්නවා. ඒක නෙමෙයි වෙන්න ඕනේ. තමන් හිටියට තමන් ආස කරපු දේ නෙමෙයි ළමයාට පෙන්වන්න ඕනේ. ළමයාට පෙන්වන්න ඕනේ මෙන්න මේක තමයි දැන් ලංකාවේ වෙන්නේ, මේක තමයි දැන් ලංකාවේ තියෙන සංස්කෘතිය, මේක තමයි දැන් යන ගීතය, මේක තමයි යන ඇටුම, මේක තමයි යන නාට්‍ය, මේක තමයි යන චිත්‍රපටය කියලා. අද කියන්නේ ඒ කියන්නේ 2000 මේ කියන්නේ අද ඉන්න එක්කෙනෙකුට 2018 සමකාලීන දේවල් තමයි පෙන්වන්න ඕනේ.
සමකාලීන දේවල් පෙන්වනකොට ඒ සංස්කෘතියත් එක්ක ගොඩාක් වෙලාවට ඇරිලා ගැලිලා ඒකත් එක්ක ලං වෙලා ඉන්න ප්‍රමාණය ගොඩක් වැඩි. ඉතින් ඕක තමයි ආදරෙන් කියන්න ඕනේ අලුතෙන් එන අම්මලා තාත්තලටත්. ඒ වගේම ඒ කියන්නේ දැන් දැන් අපෝ බ්‍රිතාන්‍ය USA අපකම ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ගොඩක් වෙලාවට ඉන්නකොට අම්මලා තාත්තලා දැන් ඒ රටේ සංස්කෘතිය තියෙනවානේ. ඒ රටේ වෙනස් වේවි ඇවිල්ලා ඒක ඒ කියන්නේ ඒ රටේ අවුරුදු 14 15 16 කොල්ලෝ කෙල්ලෝ කරන දේවල් තියෙනවා. රයිට්. සමහර يعني හැමදෙම නේ يعني මහනි يعني ඒගලන් අඳින يعني ඒගලන් අඳින පළඳින විදියක් තියෙනවා. ඒගලන්ගේ පාසල් වල يعني ක්‍රියා කරන විදියක් තියෙනවා. ඒගලන්ගේ ඇඳුම් කොණ්ඩ අහන සංගීතය ඔය අපේ ඉන්න يعني දැන් වර්තමානයේ බ්‍රිතාන්‍යයේ ඒ රටවල් වල ඉන්න ලංකාවෙන් ආපු අපේ කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. ඉතින් මේ සමාජයත් එක්ක ඒගලන් ගැටෙන්න ඕනේ. මේ කියන්නේ බ්‍රිතාන්‍යයේ හරි ඔස්ට්‍රේලියා සමාජයත් එක්ක ගැටෙන්න ඕනේ. මේ වෙලාවේදී ගොඩක් වෙලාවට මේ ලංකාවෙන් එන මේ දෙමෝපියෝ අර ලංකාවේ සාම්ප්‍රදායික දේවල් තියෙන්නේ. ඒ කියන්නේ අපි ආදරෙන් දෙන්න ඕන දේවල් තියෙනවා. හැබැයි දැන් මේ සංස්කෘතියත් එක්ක ඒගලන්ට එකහු වෙන්න දෙන්නේ නැතුව ලංකාවේ ඒ කාලෙ තිබ්බේ සාම්ප්‍රදායික දේවල් ඒ කියන්නේ නෑ ඔයා 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 කියන්නේ ඒ දේ පමණක් උන්ට කොහොම හරි තරවටු කරලා දෙන්න හදනවා. නෑ ඔයා කොණ්ඩේ කපන්නේ නෑ, අපි පැත්තට තමයි පීරුවේ. ඉතින් ඔයත් එහෙම පැත්තට පීරන්න. එහෙම නැත්නම් ඔයා මේ කොණ්ඩ මොස්තරේ කරන්න ඕනේ නෑ. අපි යන කාලේ අපි මේ මේ කියන්නේ අපි ලංකාවේ ක්‍රමයේ තමයි කොණ්ඩේ බැඳලා කර ඔහොම ඒ කියන්නේ හරි සාම්. ඉතින් ඔහොම වුණහම අර ළමයට ලංකාවත් එක්ක තියෙන ලංකාවත් කේන්තියක් ඇති වෙන්නේ. ඒටි එකක් සාම්ප්‍රදායික දේවල් කියන්නේ අම්මයි තාත්තයි මේ අලුත් සංස්කෘතික දේවල් තේරුම් අරත් නැහැ. එකක් එකකට දැන් බාතික වගේ කියන්නේ ලංකාවේ තියෙන අලුත් දේවල් තේරුම් අරගෙන වුන් හැඩ ගහිලත් නැහැ. හැබැයි ඉතින් ලංකාවට තියෙන ආදරය කැක්කොම හින්දා ලංකාවට කොහොම දැන් මේ ළමයින්ට ඒක දෙන්නත් ආසයි. ඉතින් ඒ දේ දෙන්න හදනවා. හැබැයි වුන් මේ ඌ දැන් ළමයින්ටත් මේ ඉන්න සමාජයත් එක්ක ගැට කියන්නේ ගැටිලා ඒ කියන්නේ මොනා වුණත් දැන් අපේ කොල්ලෝ කෙල්ලෝ මෙහි ඉන්න කට්ටියත් එක්ක මෑවිලා ඉන්න ඒගොල්ලෝ ලෝකේ දකින්න ලෝකේ දැකලා ඒගලන් එක්කත් ඉන්න ඕනේ. ඉතින් ඒගලන් ඒක ඒ විදිහට හැසිරෙන්නත් ඕනේ. ඒ හැසිරෙන ක්‍රමය ඒ ඔක්කොම ඉතින් දෙමෝපියෝ ඒක තේරුම් ගන්න නැතුව අපේ සාම්ප්‍රදායික දේවල් විතරක් නෑ ඕගලන් ඒ එතකොට ළමයාට ලංකාවේ එපා වෙනවා. ඒතර ටිකක් කල් ගිහන් පස්සේ මේ ළමයා සිංහලෙන් කතා කරන්නෙත් නෑ. අප අර කියන්නේ අර අපේ තියෙන අපේ කමත් එක්ක ඈත් වෙලා තනිකරම බටහිරකරණය වෙනවා. ඉතින් මේ කියන්නේ අපේ දේ පොඩි කාලේ නම් දෙන්න ඕනේ. ඕක ඕක ඇත්තම හරි ලස්සනයි. කියන්නේ දැන් ඔය චීන, එතකොට මේ කොම ඉන්දියාව, එතකොට මේ විශේෂයෙන්ම අරාබි රටවල් ගත්තහම ළමයට ඉස්සල්ලාම කතා කරන්නේ මොන භාෂාවෙන්ද? ඇමරිකාවේ, ඔස්ට්‍රේලියාවේ, බ්‍රිතාන්‍ය හිටියත් ඉස්සෙල්ලම කතා කරන්නේ තමන්ගේ භාෂාවෙන් කතා කරන්නේ. තමන්ගේ භාෂාවෙන් කතා කරලා ඊට පස්සේ හිමින් ඉංග්‍රීසි තේරුම් කරනවා. හැබැයි ඉස්සෙල්ලම ඒ භාෂාව තමයි කතා කරලා ලංකාවේ භාෂාව කතා කරලා තමයි ඉතින් ඒ දේ මං හිතන්නේ එතනින් තමයි පටන් ගන්න ඕනේ. හැබැයි එතනින් පටන් අරගෙන ඔහොම අපේ කට්ටිය කරගෙන යනවා. එක්තරා තැනකදී ඒකම දිගටම කරනවා සාම්ප්‍රදායික ලෙස. ඉතින් අර අපේ ඒ කියන්නේ මේ ඉන්න බ්‍රිතාන්‍යයේ ඉන්න මේ තරුණ පරම්පරාවට ඔවුන්ට මේ 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 බටහිර ලෝකෙත් එක්කත් හැඩගැහෙන දෙන්න ඕනේ. නැත්නම් ඉතින් ලංකාවේම ඉන්න දෙන්න තිබ්බා. මේට ගෙනාව නම් ඒගලන්ට මේ විදිහට හැඩගැහෙන දෙන්නත් ඕනේ. ඒ අතරතුර අපේ සිරිත්විරිත් කියලා දෙන්න. හැබැයි ඒ අවකාශය හරි ගස්සලා දෙන්න. නැත්නම් වෙන්නේ ඔවුන් අපේ රටත් එක්ක තියෙන සම්බන්ධකම තව තව ඈත් වෙනවා. ඉතින් බාතිය දැන් 98 තමයි පාදිය සන්තෝෂ් මේ අරමුව සටහන් කරන්නේ. අවුරුදු 20කුත් ගිහිල්ලා ලොකු කාලයක් විශේෂ සංවත්සරයටත් දැන් සූදානම් වෙනවා. ලොකු ප්‍රසංගයක් පැවැත්වෙනවා. කොහොමද ඒ ප්‍රසංගයේ කටයුතු? අතරම ඒ ප්‍රසංගයේ තියෙන්නේ 2019 ජනවාරි 10 11 සහ 12. අපි ඒ ගැන තාම ඔෆිෂියලි තාම මාධ්‍යට අපි ඒ ගැන තාම මොකක්වත් කියලා නැහැ. අපි ඒක තව මාස එක මාර්කින් දෙකකින් හරියට තව ප්ලෑන් එක හරියට දාලා වෙලා ඒකේ ඔෆිෂියලි මෙහෙමයි වෙන්නේ මෙහෙම දවස්වල හරියටම වෙන දේ අපි ප්ලෑන් කරලා ඉලියර දාන්න ඉන්නේ. ඉතින් අවුරුදු 20ක් ගියයි කියලා එහෙම තේරෙන්නේ නැහැ. ඉතින් අවුරුදු 20ක් ගියාට තවත් අපිට ඉතුරු වෙලා තියෙනවා ගොඩක් දේවල් කරන්න. සහ දැනට සංගීත ලෝකයේ තියෙන තැන ගුඟක් කට්ටි අහනවා දැන් මොකද අරගමන්නේ. දැනට තියෙන තැනත් කොච්චර හොඳද?
දැන් ඔයා ගත්තොතින් මං හිතන්නේ උමාරියා, එතකොට සනුක, වායෝ, ඩැඩි, මං එකීම එකී නොකී කිය කියන්න තියෙන අපේ අපිත් එක්ක බොහොම සමීප ගොඩක් කට්ටි ඉන්නවා. ඉතින් ඒ අමතර යාළුවෝ තරහ වෙන්න නෑ, ඔක්කොමලාගේ නම් කියන්න නෑනේ. එතකොට අපේ ලාසින්ල, ලහිරුල ගොඩක් කට්ටි ඉන්නවා, ආශාන්තිලා, රන්දිල්ලා, තව අලුත් අලුත් ඒ කියන්නේ YouTube එකට ගියොත් හොඳ සංගීතය කරන ගොඩක් අය ඉන්නවා. ඒ අතර ඉතින් ගොන් වැඩ කරන කීප දෙනෙකුත් ඉන්නවා. ඉතින් ඒක ඉතින් හැම ශේත්‍රයකටම අදාළයි. හැබැයි දැනට සංගීතය තියෙන තැන ඉතාම හොඳ තැනක තියෙනවා අපේ කට්ටිය. ඒක මෙහෙමයි ගොඩක් වෙලාවට වෙන්නේ. දැන් ඔය සංගීත ශේත්‍රී ඉන්න අයට අතර මං ඉස්සෙල්ලා කියපු රෝගෙත් අපිට ඒ කියන්නේ ඒ රෝගය හැම ශේත්‍රයේම අපේ රටේ තියෙනවා. ඒ කියන්නේ අපේ කාලේ තමයි ඉස්කෝලේ හොඳම, දැන් හොඳ නැහැ. ඒක සාපේක්ෂ දෙයක්. අපි ඉස්කෝලේ කාලේ ඉන්නකොට අපි කරපු කීප දේවල් එක අපිට ඒ කාලේ තමයි හොඳම. හැබැයි ඒ කියලා ඊට පසු කාලවල හොඳ නැති නෑ. ඒ ළමයින්ගෙත් හොඳ. දැන් ඔයා හොඳට හිතලා බලන්න, අපි ඉස්කෝලේ යන කාලේ අපේ අම්මලා තාත්තලාත් ඕකමනේ අපිට කිව්වේ. අපි යන කාලේ හරි ෂෝක් කියලා. ඕක මේ හැමතිස්සෙම වෙන දෙයක්. ඉතින් ඒ වගේම තමයි අදට ඉන්න අපේ කියන්නේ අපේ සංගීත, ඒ කියන්නේ සංගීත ශාස්ත්‍රී ඉන්න අයටත් කියන්න තියෙන්නේ, අපේ කාලේ විතරක් නෙමෙයි, අපිට කලින් කාලේ විතරක් නෙමෙයි ෂෝක්, අද කාලෙත් ෂෝක්. අද කාලෙත් හොඳයි. ඒක අපිට තේරෙන්නේ නැතුව මිසක් ඉතින් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. සන්තෝෂ, 20 අවුරුද්දක් ආපු මේ සංගීත ගමන දිහා ආපහු හැරිලා බැලුවොතින් ඔබ හිතනවාද ඔබේ ඔබේ හිතේ තිබුණු ඒ බලාපොරොත්තු ඉලක්කවලට ඔබ ගියා කියලා, සංගීත ක්ෂේත්‍රයේ හෝ ඔබේ පෞද්ගලික ජීවිතේ ඔබ ඔබ සතුටුයිද මේ ආපහු හැරිලා බලද්දී ආපු ගමන් මඟ දිහා? මන්නේ අවුරුදු 20 අපි දන්නේ නැතුව ගිහිල්ලා. ඒක ඇත්තම අවුරුදු 20ක් කියලා තේරෙන්නේ නැහැ. හැබැයි ඉලක්කයක් වශයෙන් ගත්තොත් එහෙම මං හිතන්නේ ඒ කියන්නේ අවුරුදු 20කට ඉස්සෙල්ලා සංගීතයේ තිබ්බා අප්‍රතික සංගීතය සහ පෙරදික සංගීතය කියලා ලංකාවේ සංගීත අන්ත දෙකක් තිබ්බා. ඉතින් අපි හැදුනේ වැඩුනේ ඇත්තටම මේ සංගීත අන්ත දෙකේම සංගීතය අහලා අර බහුතරයක් ඉන්න මේ අතරමැද තමයි ඇත්තටම අපි හිටියේ. ඉතින් ඒ ඒ බහුතරයට ඇත්තෙම ශ්‍රී ලාංකික අනන්‍යතාවය, ජාත්‍යන්තරයත් එක්ක ශ්‍රී ලාංකික හඬ මොකද්ද, එතකොට මේ මේ බහුතරය කියන්නේ අපරදිග ලෙස හැසිරෙන්න ඕනේද ශ්‍රී ලාංකික, කියන්නේ බටහිර විදියට හැසිරෙන්න ඕනේද, එහෙම නැත්නම් තනිකරම මේ පෙරදිග ලෙස අපේ ශාස්ත්‍රීය විදියට ලෙස හැසිරිලා ශ්‍රී ලාංකීයත්වයෙන් ඉන්න ඕනේද? ඉතින් මොකද්ද මේ ඇත්තටම ඒ කාලේ තිබ්බ තාරුණ්‍ය, මොකද්ද මේ කූල් එලිමෙන්ට් එක, මොකද්ද වට් ඉස් කූල් බීන් ශ්‍රී ලංකන්, අපේ ශ්‍රී ලංකන් අන ඐඩෙන්ටිටි එක මොකද්ද කියන එක මහත ප්‍රශ්නයක් තිබ්බා. ඉතින් සංගීතය කියලා කියන්නේ ඉතින් ඒ කියන්නේ ඕනම අනන්‍යතාවයක සංගීතයෙන් කියන්නේ හරි මේ සංගීතයෙන් හරි දෙයක් කැපිලා පේනවා, රයිට්? ඉතින් මං හිතන්නේ ඉතින් සංගීතමය පැත්තෙන් අපිට ඒ දේ දැනුණා. ඉතින් දැන් අවුරුදු 20ක් ගිහිල්ලා පස්ස හැරලා බලනකොට 1990 ගණන් වල ලංකාවේ පොප් සංගීතයක් තිබ්බා. හැබැයි ලංකාවේ තිබ්බ පොප් සංගීතයයි ඉන්දියා කියන්නේ අපි කියන්නේ ලෝකයේ දියුණු රටවල් වලට යන්න ඕනේ නැහැ. ලංකාවේ තිබ්බ පොප් සංගීතයයි නේපාලය, භූතානය, ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය ඔය වගේ රටවල් වල තිබ්බ පොප් සංගීතයත් එක්ක සිංගප්පූර ගැන කම්පෙයා කරලා බැලුවහම සංසන්දනය කරාම ඇත්තටම ලංකාවේ තිබ්බ පොප් සංගීතය ජාත්‍යන්තරත් එක්ක හැපෙන්න බැරි සංගීතයක් තමයි තිබ්බේ. හැබැයි දැන් අවුරුදු 20ක් ගිහිල්ලා 98 90 95 90 ගණන් වල වෙනකන් ගියා එහෙම හොඳට. ඒ කියන්නේ අපේ ගීත කියන්නේ අපේ ගීතවල සමහර ගායක ගායකයෝ හිටියා හොඳ නිර්මාණ කරලා ඒවා කියන්නේ හොඳ කියන්නේ ජාත්‍යන්තරත් එක්ක හැප්පෙන්න පුළුවන් නිර්මාණ තිබ්බා. මං කියන්නේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකක්. ඒ කියන්නේ අපි දෙන්න විතරක් නෙවෙයි, තව ගායක ගායකයෝ මේ ගායක ගායිකාව ඒ කියන්නේ ගොඩක් එක්ක හැදිච්ච මියුසික් ඉන්ඩස්ට්‍රි එකක් තිබුණ නැහැ අපේ පරම්පරාවේ ඒ දවස්වල තිබුණ නැහැ. දැන් අවුරුදු 20ක් ගිහිලා දැන් ගත්තොත් එහෙම ඉන්දුනීසියාවද, බංග්ලාදේශයේද, ඉන්දියාවද, මැලේසියාවද, පකිස්ථානයක මියුසික් ෆෙස්ටිවල් එකක් තිබ්බොත් ඒ පොප් මියුසික් ෆෙස්ටිවල් එකක ජාත්‍යන්තරීය තාරුණ්‍යත් එක්ක හැප්පෙන්න හොඳ ශ්‍රී ලංකන් පොප් මියුසික් ඉන්ඩස්ට්‍රි එක හඬක් නගන්න හොඳ බෑන්ඩ්ස් කීපයක් ඉන්නවා.
දැන් ගිහිලා. ඒ කියන්නේ ශාස්ත්‍රීය වශයෙන් හැප්පෙන්න ඒ කාලේ අපි තිබ්බා. ඒ කියන්නේ ඒ කාලේ ඉඳන්ම ගරු අමරදේව මාස්ටර්ගේ ඉඳන්ම ශාස්ත්‍රීය වශයෙන් හැප්පෙන්න අපේ හොඳ සංගීත පදනමක් තිබ්බා. හැබැයි ජාත්‍යන්තරයේ තාරුණ්‍යේ ජනප්‍රිය සංගීතයත් එක්ක හැප්පෙන්න පොප් සංගීතයත් එක්ක හැම්බෙන්න පදනමක් තිබුණේ නැහැ. දැන් අවුරුදු 20ක් ගිහිලා මතන දැන් ලංකාවේ බෑන්ඩ්ස් ගත්තොත් එහෙම ලෝකෙන්න ඕනම් බෑන්ඩ්ස් එක්ක හැප්පෙන්න පුළුවන් මියුසික් ෆෙස්ටිවල් එකක හරි ජාත්‍යන්ත කියන්නේ සංගීතය ගත්තාම අපිට පොප් මියුසික් ඉන්ඩස්ට්‍රි එක ජනප්‍රිය සංගීතයේ ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවා අර ඉස්සෙල්ලා කියපු නම් ඔක්කොමත් එක්ක. ඉතින් ඒක මං හිතන අපේ තිබ්බ ලොකු හීනයක්. මේක තමයි ශ්‍රී ලාංකික අනන් ජාත්‍යන්තරයේ තියෙන අනන්තතාවය. ඒ කියන්නේ දැන් ක්‍රිකට් ඒ කාලේ තිබ්බන එක්තරා විදිහකට දැන් ලෝකෙට ගියාම ක්‍රිකට් එක අපිට හැප්පෙන්න පුළුවන්නේ. ඒක අපේ ශ්‍රී ලංකා අනන්‍යතාවයේ කෑල්ලක්නේ. ඉතින් ක්‍රිකට් එක කෑල්ලක්. එතකොට අපේ මේ තියෙන ඒ කියන්නේ මේ මුළු ඉන්ඩස්ට්‍රි එකම හැදිලා තියෙන මේ සංගීතය හැද අපුම වායෝගයේ සින්දුව. රයිට්. ඒකෙත් ඕනම අපිට ජපානයේද ඇමරිකාවේද ගිහිල්ලා දාලා පෙන්වන්න පුළුවන්. මෙන්න මේ හොඳ හඬක්. රයිට්. හොඳ රිච් මියුසික් එකක් තියෙන සුද්දෙක් හරි අහලා බලනවා ෂා. This is nice song. රයිට්. ඉතින් ඒ වගේ මේ සංගීතයත් ඒ ගොඩට එක්කහුව වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි අපේ තිබ ප්‍රධාන ඉලක්කයක්. ඉතින් මම හිතන ඔය ගමනේදී ඒ තිබ්බ කැක්කම සෑහෙන ප්‍රමාණයක් අපි මේ හදාගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් තව ඉදිරියටත් සංගීතමය පැත්තේ තව තව දේවල් ඉතින් කරන්න තියෙනවා. ඉතින් ඉලක්කයක් කියන්නේ ඉතින් කියන්නේ මේ ආසාවල් ගොඩක් තියෙනවා ඉස්සරහට කරගෙන යන්න. ඉතින් කාලයත් එක්ක ඉතින් හිමීට තව ඉස්සරහට අපි කරගෙන යනවා. ඉතින් තාම කියන්නේ يعني තාම මම හිතන්නේ අපි දෙන්නගේ يعني දැන් දැන් හරි දැන් අපි මේ දැන් වැඩේ ඉවරයි 20 එහෙම කියලා ෆීලිං යන්නේ. මොකද එහෙම ෆීලිං එකක් තිබ්බනම් එහෙනම් මේ අවුරුදු 20 දැනෙනවා. තාම නිකන් පස්සහැල බැලුවම ඊයේ පෙරේද පටන් ගත්තා වගේ ෆීලිං එකක් තියෙන්නේ අපි දෙන්නට ඇත්තටම. ඉතින් මොකද තව ගොඩාක් දේවල් කරන්න පුළුවන් රට ඇතුලේ සංගීතය ඇතුලේ ලෝක ඇතුලේ ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඒ දේවල් ගොඩක් ඉස්සරහට දකිනවා. ඉතින් ওই ගමන ඉස්සරහට යන එක තමයි තියෙන්නේ. කලාව කියන විෂය තුල ඔවුන් තවමත් තරුණයි, තවමත් ජව සම්පන්නයි. එදා 98 ඒ තිබුණු ජවය තවමත් ඔවුන් තුල එහෙම්මයි. අපේ කලා ක්ෂේත්‍රයේ සංගීත ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් ලකුණු කරන්නට භාතිය සන්තුෂ් හැකියාව ලැබුණා. සහ මේ ජනප්‍රිය රැල්ලේ පුරෝගාමින් දෙදෙනා හැටියට ඔවුන් දෙදෙනා ඉතිහාසයට ලියවි අවසන්. ඉතිහාසයේ ඔවුන් පිළිබඳව කතා කරાવી, අනාගතයේ ඔවුන් පිළිබඳව කතා කරાવી. ඉතින් භාතිය සන්තුෂ් බොහොම ස්තුති. ඒ විශිෂ්ට සේවය ඔබේ නම් දෙක මේ ඉතිහාසයෙන් ගලවන්න බෑ. අපිට ආදරයෙන් ගයපු අපේ ගීතය ජාත්‍යන්තරයේ රඳවපු මේ නම් දෙකට අපි හැමදාමත් ආදරෙයි. කිරණ ටීවී ඔබ වෙත ගෙන එන කලා කිරණත් සමගයි ඔබ මේ එකතු වී සිටින්නේ. info@kiranatv.com අපේ ඊමේල් ලිපිනයට ඔබේ අදහස් සූචනා එවන්න. අපි සූදානම් තව තවත් අලුත් වෙන්න. භාති සන්තුෂ් කියවා වගේ අපිත් අලුත් නොවුනකින් මේ ක්ෂේත්‍රයෙන් කැපී යන්න පුළුවන්. ඒ නිසා ඔබේ අදහස් අපිට වටිනවා. ඒවා අපිට එවන්න, ඊමේල් කරන්න. අපි සූදානම් මේ සියල්ල ලෝකෙට එක්ක අලුත් වෙවි යන්න. අද අපි ආදරෙන් මතක් කරනවා කිරණ ටීවී කණ්ඩායම ජයසංක විජේසිංහ ප්‍රමුඛ, නුවන් ආර්යවංශ වගේම ජයන්ත පෙරේරා දවසේදී අපට දායකත්වය ලබා දෙනවා අද මේ සම්බන්ධීකරණ සහ මේ තාක්ෂණික කටයුතු වෙනුවෙන්. ඉතින් බොහොම ආදරෙන් සිහිපත් කරන ගමන්ම භාතිය සන්තුෂ් ඔබ දුන්නු මේ කාලයට අපේ කිරණ කණ්ඩායමේ ස්තුතිය පිරිනමනවා. බොහොම ස්තුතියි අපිට. ඔබ කියනවා වගේම හරි ධනාත්මකයි. ඔබ වරින් වර සඳහන් කරනවා අපි ලෝකෙට වඩා පල්ලැහැ නෑ, අපි පොඩි නෑ, අපේ සංගීතයත් කරට කර හැප්පෙන තැනක ඉන්නවා. ඉතින් ඒ ධනාත්මක බලාපොරොත්තුත්වත් එක්ක භාතිය සන්තුෂ් කියන මේ නම මේ යුගල තව ඉදිරියේදී කොහේ නවතීද? ජාත්‍යන්තරයේ තව තවත් අපි දකීවි. මොනවද ජීවිතයේ තවත් මේ සංගීත ලෝකේ බලාපොරොත්තු තියෙන්නේ ඔබ ළඟා කරගන්න? මේ තව හුඟක් දේවල් තියෙනවා. ඉතින් ඒ ටික ඔක්කොම කියන්න ගියොත් ආයේ තව ඉන්ටර්විව් එකකට හරි කාලය. හැබැයි ඉතින් කියන්න තියෙන තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් එහෙම එක පාටම ඉවර වෙන්නේ නැහනේ. අපි හැමෝටම බලාපොරොත්තු තියෙනවානේ අලුත් දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ළඟදී වෙනස් වැඩක්. ඒ කියන්නේ
ඔව් අපේ අතර වැඩ පැත්තෙන් අපේ අලුත් ඇල්බම් එකක් ඉස්සරහට එනවා. ඇල්බම් එකක් ඉස්සරහට එනවා දැන් අන්තිම හරිය දෙන්න වැඩ කරලා. කලා ලංකාවේ කලාව පැත්තෙන් නම් ගොඩාක් ප්‍රශ්න තියෙනවා විශේෂයෙන් ඉතින් අපේ පුළුවන් දෙයක් අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඕක තමයි ඉතින් කලාවෙන් කියන්න තියෙන්නේ. ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී අපිට ආරාධනය කරාට. මේ වගේ දේට සම්බන්ධ කරන්න සම්බන්ධ කරලා දුන්නට බොහොම ස්තුති. ඒ වගේම බ්‍රිතාන්‍යයේ ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්ට කියන්න ඕනේ ඉතින් මෙහි ඉඳගෙන ඕගලන් කරන දේවල් වලට අපි අපිට අපි සුපතනවා. අපිට ඔබට ජය පතනවා. ඒ වගේම මෙහි ඉඳන් ලංකාවේ දෙයක් ඉස්සරහට ගෙනියන්න පුළුවන් නම් මං හිතන්නේ මොකද ජාත්‍යන්තරයේ අපිට ගොඩක් බලපෑම් තියෙනවා. ඉතින් ඒකට අවශ්‍ය දේවල් ඒ කියන්නේ ඒකට අවශ්‍ය දේවල් ශ්‍රී ලාංකිකයන් හැටියට බ්‍රිතාන්‍යයේ ඉඳන් පුළුවන් විදිහට කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඉතින් අපි බ්‍රිතාන්‍යයේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට ජය පතනවා. ඉතින් වාතිය මටත් කියන්න තියෙන්නේ ඒ කියපු ටිකත් එක්කම හෙතන්ට මේ කියන්නේ මං හිතනවා අපිට අද මේම කියන්නේ මෙන්න මේ අවස්ථාවට ආරාධනය කරාට බොහොම ස්තුතියි කියලා. ඔයගලගේ මුළු ක්‍රූ එකටම මෙතන අපි දෙන්නවා පේනවා පේනවා. හැබැයි මේ පිටිපස්සේ ඉන්න ක්‍රූ එක පේන්නේ නොපෙනෙන පිරිසක් ඉන්නවා. ඉතින් කියන්නේ මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. ඔබට ජය. ඉදිරියේදී ටීවී එකක් හැටියට කියන්නේ අර ඒ කියන්නේ ෆ්‍රී ටු එයා හෝ ඩිජිටල් හෝ ටීවී සේවයක් හැටියට මේක ස්ටැබ්ලිෂ් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා කියන ටීවී එක. බොහොම ස්තුතියි මේ දැවැන්තයන් දෙදෙනාගෙන් අපිට ලැබෙන ප්‍රාර්ථනය ශක්තිමත් කරાવી අපිට ඉලක්කයට යන්නට. වාතිය සන්තෝෂ් ඔබ ඉතිහාසයේ අපේ හැඩ කළා. බොහොම ස්තුතියි මේ පින්වන්ත පුතුන් දෙදෙනා ලක් මාතාවට දායාද වුණු. අපි ආදරය කරනවා. ඒ ආදරේ මිනිස්සුන්ගේ හදවතේ තියාගෙන ඉන්න ඔබ දෙපළ. ඒ ආදරේ හැමදාමත් එහෙමයි. ප්‍රමිතිය ඉතාමත් ඉහළ මට්ටමේ තබා ගනිමින් රැලිවලට අසු නොවි තමන්ගේ ප්‍රමිතිය එලෙසම රඳවා ගනිමින් එදා සිට අද දක්වා දවසින් දවසේ ජනප්‍රියත්වය බිඳුවක් අඩු නොකර හැමදාමත් වැඩි කරගත්තු ආදරණීය කලා යුවලක් හැටියට ඔබ මේ ක්ෂේත්‍රයේ රැඳී සිටිනවා. ඉතින් නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. තව තවත් නිර්මාණ කරන්න, අපේ සංගීතය ලස්සන කරන්න, අපිට අපේ ප්‍රේක්ෂකයන්ට ලාංකිකයන් වෙනුවෙන් අහන්න පුළුවන් සොඳුරු ගීත තව තවත් එකතු කරන්න ලැබේවා කියන ප්‍රාර්ථනෙන් බොහොම ස්තුතියි අද කිරණ ටීවී කණ්ඩායමට ඔබ මේ ලබා දුන්නු කාලය පිළිබඳව. එහෙමනම් මිත්‍රවරුනි, සමු අරගෙන යන්නට අවසරයි. බොහොම සොඳුරුව ගෙවුණු දවසක් ලංකාවේ විශිෂ්ට කලා දෙපළක් සමගින් අද කලා කිරණ හැඩ වුණා. වාතිය සමගින් සන්තෝෂ් අද දවසේ කලා කිරණත් සමගින් එකතු වුණේ. එමනම් සමගින යන්නට අවසරයි. අපි ආයෙත් මුණ ගැහැමු කිරණ ටීවී ඔබ වෙත ගෙන එන කලා කිරණත් සමගින්.